ජෝන් ජෝන් ජෝ මේ අපේ ළමයි අපේ දරු කැල දරු කැල තේරෙනවා තේරෙනවා මට පේනවා අනිත් පත්මා සමා වෙන්න පත්මා මාටින් ටින් ටින් මේ මේ අමුසල දෙන්න බොහොම භයානක මානසික රෝගීන් දෙන්නේ කියලා නෝන කෙනෙක් ඇවිල්ලා එන්ට්‍රියක් දාලා ගියා මෙතන ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ යම ගෑණි වෙන්න ඕන ෂුවර් එකටම ඔය එන්ට්‍රිය දාලා තේ ඔය යම ගෑණි අමුසල දෙන්න හීනෙන් බය වුණාද ඔය යම ගෑණි එනවද පොලිසිය එන්ට්‍රි දාන්න අමුසල දෙන්නට තියෙන්නේ මානසික ලෙඩ තේරුණාද අපේ තාත්තලාට පිස්සු නෑ සර් අනේ එහෙම කරන්න එපා මහත්තයෝ මෙයාලට එහෙම ලෙඩක් නෑ අනේ ඔව් මහත්තයෝ මේ දෙන්න මානසික රෝගීන් නම් මෙච්චර කල් අපිත් එක්ක පවුල් කන්නේ කොහමද Excuse me inspector Yes විනාඩියක් කතා කරන්න පුළුවන් පුළුවන් inspector මටයි මේ දෙන්න මේ කියන කතාව සිද්ධ වුනේ ඇත්තටම කියනවා නම් ඒකටම කවුරුත් විශ්වාස කරන එකක් නැති වෙයි. නමුත් ඒක ඇත්ත. මම ඒ සිද්ධිය ඇස් දෙකින්ම දැක්කා. මං කියනවට මේ දෙනව නිදහස් කරන්න ප්ලීස්. මේ දෙන්නම නිර්දෝෂී. මම ඔබතුමියව හොඳින් අඳුරන එකත් ඇත්ත. හරි. ඔබතුමිය ප්‍රසිද්ධ සමාජ සේවිකාවක් එකත් ඇත්ත. නමුත් මේ ඉන්න භයානක මානසික රෝගීන් දෙන්න ගැන ඔබතුමිය ඔච්චර විශ්වාසයෙන් කතා කරනවා නම් මේ දෙන්නගෙන් අනාගතයේදී ප්‍රශ්නයක් ආවොත් මට සිද්ධ වෙනවා ඒ ඇඳුරුම්කන් නොතකා නීතිය ක්‍රියාත්මක කරලා ඔබතුමියවත් අත්අඩංගුවට ගන්න. Okay. For your special request, I'm going to release them. Right? Thank you so much, sir. මොකද ඒ කිව්වේ? ආයිමත් අපිව ගන්නවලු. සෑ ඒකට ආයෙ කවර දෙන්න ඕන. යනවෝ යන්න. අද නම් මම උඹ ඉතුරු කරන්නේ. තේරෙන්නේ අනුගානේ බඩගාල බඩගාල මන්ත්‍රීවරුන්ට දන්න ගහලා පෙරේතෙක් වගේ හොයාගත්ත රස්සාව යකෝ මේ දරු පැටවුන්ට කන්න දෙන්න ඕන ඉඳ තමයි මේ රස්සාව තෝරගත්තේ තමුසේ බෙදෙන දරු පැටව හදලා හදලා මේ ළමයි ටික ජීවත් කරන්න පඩි දෙකක් ගත්තත් මදි නෝයි පැටව හදලා හදලා එහෙමනම් පැටව තුන් දෙනෙක් විතර හැදුවට පස්සේ උඹට කියන්න තිබ්බනේ ඇති කියලා උඹ හිටියේ මහලු කොට මේවා දෙයියෝ තමයි බලා ගන්න ඕන ආ දෙයියෝ ගැන හිතන්න තිබ්බේ මාව බඳින්න කලින් කලින් ඇයි කලින් උඹ කිව්වේ මට පොල්සම් බොලුයි බතුයි කාලා කොමාරි උඹ මාත් එක්ක ඉන්නම් කියලා කිව්වේ මට ඒ හින්දා නෑ යකෝ බැන්දේ පඩිපෙල වගේ මෙතන ළමයි හදලා මේ ළමයිට සම්බෝලයි බතුයි කන්න දෙන්න පුළුවන්ද මිනිහෝ ඒක තමයි මිනිහෝ අනේ මම ඉවරයි දෙවියනේ දරුව මුහුදට ගියා නම් එහෙම මේ වාරකම් කාලේ තමුසට හරියට ළමයි ටිකවත් බලා ගන්න බැරිද මේ මාටි මේ කෙරුවාව හරියන්නේ නැහැ තමුසේ හැමදාම මට දස් 500ක් ගෙනත් දෙන්න ඕනි මාටි මේ කෙරුවාව හරියන්නේ නැහැ හා දෙන්න 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 කෑ ගහන්න එපා ගෑනි වටපිට මිනිසුන්ට ඇහි මේ තමුසේ මොකද මේ පියක් අරන් ආවේ මේක ගෙනාවේ මුවත් තියන්න මුවත් තියන්න මුවත් තියන්න රස්සාවක් කරන්නත්ද දරුවෝ ටික හරියට බලාගෙන නැද්ද යනවා ගිහින් අර මාළු ටික කපනවා බොකු ටික මොකද කරන්නේ බොකු ටික කපන් උඹ යනවා ඉතින් මොනවද බලන්නේ යනවා යනවා තමයි යනවා තමයි යනවා ඉතින් ආ යනවා ආ උඹත් එහෙමද තොපි ඔක්කොම එකයි ආ බව බංගෙන්නේ සල්ලි අරගෙන තෝලාගෙන වේයි කොහෙද බං යන්නේ මොකද මේ මූණ සීකේ වැඩක් නෑ බං ෆුල් නෝන්ඩිය උනේ බං පද්මල් දෙනෝ දාසෙන ගිතිරියේ මගේ සායම ඇරිය බං අනේ 33 කෝටිය දෙවරු බලා ගන්න ඕන බං පිස්සු දැකෝ 33 කෝටියක් දෙවිවරු බලා ගන්නවා නම් එහෙම අපි 1 රුපියල ගානේ ගනින් කෝ ඒක දෙයියෙක්ගෙන් යකෝ 33 කෝටිපතියෙක් නේ අපි පිස්සුද එහෙම නෙමෙයි උඹ පද්මට උඹ දන ගහලා වැඳලාද කටවැහුවේ කියලා කියපන් එහෙම නොකර බෑනේ මං අපි උන්න කරමු දෙයකුත් නෑනේ මං අපි පඩිපෙල වගේ ළමයි දොළොස් දෙනෙක් ඇස ඔච්චරනේ මමත් එහෙම තමයි හැබැයි උඹ මතක තියාගන්නින්
සෝමා උඹට බිම දාගෙන ගහන්න ඇති පිස්සු කතා කරනවද එහෙනම් මොන ගහනවද පූසි වගේ ඔව් නිකන් කණෙන් ඇදලා එන ගානට ගාන මම දන්නේ අහ සෝමා අපි මිනිහව දැක්කද නැහනේ ඔය නෑනේ බං අම්මේ ඔයනවා පූ 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 පූසි එනවා කිටි 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 මේ අරමේ අර මොකද සුඩ අපි එපයි නෝ කතා නේද කො ගන්න බුලයි ගන්න බුලයි ගන්න බුලයි අදලා තිනවා නැත්තම් පිටලෙන්ද අදලා තිනවා එහෙම නැත්තම් මේ රත්තරින්ද අදලා තිනවා අදෝ රත්තරින්ින් ගේනවද නම් තොට දෙනවද මුකුල සල්ලි ගන්නවනේ කිම මේ පිස්සු දෙයකෝ එහෙම අහනවද මේ මිනිහගේ 17 වෙනියා වෙන්න පුළුවන් උඹ 16ක් මරලා ඉන්නේ ඌ මරලා ඉවරයක් කරනවා අපි ගෑන්නේ නැසලයි හරිද ඩයිනමයිට් වගේ යප්පෝ සද්දගෙන ගන්නේ මතියා තොටින ලම්සි දෝනේ මරන්න නගන්නේ අලනවා අද දෙය අද මේ මේ පළය ගන්න මරු ගන්න දුව පළ මේ පැත්තට තින්නපා පළ පළය ගන්න කිව්වම 17 වෙනි මරන වෙන්න පුළුවන් යකෝ උඹ පළ මේ පැත්තට තින්නද පළ මේ මරන 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 මේ උදේට මුගේ අර වින්න කිව්වේ නැ දැනවත වරන් දරුවෝ ටිකට අමාරුවෙන් කන්න දීලා රස්සාව අමාරුවෙන් කරගෙන යනවා රස්සාව නැත්තම් මොකුත් නැහැ. අර නිකන් පේනින් නරියෙකුට පාට දාන එක. අයියේ. වරගන්. යම්. අඩෝ. ඇඟ සෑල්ලු කරගන්න. තොට ගහන්නේ අඩෝ. ඇඟ සෑල්ලු කරගන්න. ගහන්නේ. හේ. මඩ නම් මජං. මගේ ජීවිතේ එපා වෙලා තියෙන. ආගනි. තිත්ත වෙලා යකෝ. මඩ දීම සමයකෝ බලපම් මේ මුළු ලේනකම ජනතාව මාදිස කිඳි ස්වභාවය නිත්‍යම කරන්නේ මන් දරන ආකල්පේ මොකද මොකද්දකෝ තෝගේ ආකල්පේ මැරෙන්න එපා ගහපන් කාලක් හිටපන් එහෙම නයකෝ මමත් මැරෙන්න ඕන අන්න මොයිනි මට ලොකු උදව්වක් ඕනේ මට උදව්ව ළමයෝ මරදෙන්න මං අද අපේ මහිලා සමිතියේ මිස් කෙනෙක්ගේ මල ගෙදර ගියා කිල්ල ගෙදර එනකොට අපේ මිනිහා බත් කාලා පරිප්පුත් එක්ක පරිප්පු කැලුණු වැඩි කියලා මිනිහා අල්ලා පට ගැව්වා මොයි මොමල ලුණු වැඩි පරිප්පු කන්න ආරියසේ ඒ උනාට ඔබ කැමති උනාට සුමතිය කැමති නෑ නේද එහෙම නේද ආ මේ සුමතියේ මානුකු සුමතියගේ ගෑණි මොයි වරෙන් කිව්වේ බං බයද බලන්න ඒ අර උගදුව හරි කීවෝනි අල්වෙදින්න මේක තමයි නරලෝක කනත්ත යම් එක පොල් බූරියක්වත් නෑ පාලු කනත්තක් වගේ හ
මනුෂ්‍ය ලෝකේ උන් පානේ කරන ලෝදිය මේදියෝ මේදියෝ අනේ මන් දන්නේ මු මෙව කොහොම බොනවද කියලා අම්බෝ ලෝදියම තමයි මේක නෙමෙයි මොකද්ද දෙවෙලියක් දෙවෙලියක් දෙවෙලිය දෙවෙලිය නෙමෙයි අකෝ ටෝච් එලිය බලන්න නාට්‍ය කරලා සල්ලි හම්බුන්න නැති ඉඳන් මෙහෙරින් තොපි කොහෙද ආවේ කො පලයන් බණිනේ වම මඳුරනවා මේ තමයි කිව්වා රාජ්‍ය සම්මාන හතේ ගෑවේ සිනමියාගේ චරිතේ දක්ෂණලුයි හරි එහෙනම් අර බාගේ අයින් කරපන් පිස්සුම කලාකරු බිව්වේ නැත මරනවනේ යම් රජතුමනි අපි කවුද කියලා කියන්න මම මහසෙනෙවි කියලා කියන්න මේ 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 මහසෙනෙවි මු අර නාට්‍යයක දෙබස් කියනවා බකිබ කියපම් මුන්ට ගිය අවුරුද්දේ අපේ වෙසක් නාට්‍ය කියපම් ඒ උඹලා දැනගනිලා අපි දෙන්න ඕන නළුව දෙන්නේ මෙයා දුන්නේ නෑ මන්දුරු යමු උඹලා තුන කඩවයි දෙක දුන්න මොනවද දීගෙන දීගෙන යනකොට උඹ පිටිවසෙන් ගිහලා පීයේ ගන්න පල්ලට කරද වද මම මොනව කරන්නද එනක ඔක්කොම හුව දෙපා දුක් කිව කියලා මොනව කරන්නේ කඩවහම බලයන් මොකද ඒක අනුංග දෙවල් වලට හොම්බ දාන්න ඕම් බයින්න බා කවුද අපිට යකෝ මේ යමරාජුරන්ට ඔහම කතා කරන්න එපා. අපි මොන හරි කරමු රද්දුමනි. යකෝ මේ යමරාජුරෝ මේ. ඉතින් මොකද කියන්නේ? බලවන් මොන? පළයක යනවා යන්න. පාපාව කලාකරන්. අපි අපාසමින්ද ඇති. ඇති. කලාකරන්න ගහන්න මොන සමා අදින්නේ මට. ඕ. මො මාතර කට්ටිය. මෙච්චර දුන් ගේම මොකක් කරිය අප්සෙට් එකද? බීමේ. බීමේ මුකුත් නෙමෙයි. මේ යමරාජුරෝ මම මහසෙනෙවි. බලපිය. බලපිය මේ ආ පෙන්නන්න පෙන්නන්න ඕ මම දැන් මාතරම තමයි අකෝ මචං මට පේන්නේ ඇත්තම යමරාජ රූමේ රජතුමනි ඔබතුමාලට කුමක්ද වෙන්න ඕන කියලා කිව්වනම් අපේ යමරාජ නුරන්ට මේ කහ කැල්ලක් ඕන මේ කහ කුඩු හරියන්නේ නැහැ එහෙම කම් එහෙම කහ කුඩ නෙමෙයි කියන්නේ කහ කැල්ල ඒ කියන්නේ පංච කල්යාණිය ඒ කියන්නේ රන්වන් පාටට ලස්සන කෙල්ලක් නේ රජා වණචර වගේ ඇයකු මිච්චර නර ලෝකුවල් තියාගෙන ඇයි මේකට මාවේ අපායේ කෝබේ කෝබේ කෑනු පරාදයි කියන සින්දු මං ඇහුවා ඒකයි මං කහ කෑල්ලක් හොයාගෙන මෙහෙ ආවේ වැඩි පුළුවන් වෙයි නේද මේ උඹලට පුළුවන් යම රජුරවන්ට යම ලෝකෙට ඕකෙන් අවතන් තේරුණාද මං කියලා දෙන්න ඕකේ බුවම ආඹට නොපෙනියන්න පුළුවන් අතුරුදහන් වෙන්න පුළුවන් හැබැයි ඕක වැරදි වැද වලට පාවිච්චි කරලා අහුවෙන්නේ නැහැ මොන කෙලිම ගනල්ලා ලෝදිය පොල කටිමුණ නගලා කනට දෙකක් දෙනවා මලහන් හැබැයි වැඩේ කරන්න ඕනේ මේක එකම අරමුණ අපේ දෙවියන් වහන්සේට කහ කෑල්ලක් වෙලා දෙන එක පමණමයි තේරුණේ මේ ඇඩ්වාන්ස් එක ගන්න පුළුවන්ද පටන් ගන්න තිස්සලා සල්ලි නරලොව මිනිස්සු මෙහෙමද? අනේ දෙවියන් වහන්සේ නරලොව මිනිසුන්ගේ මං කර වැඩක් කරගන්නවා නම් ජරාව ඉස්සරහට පෙන්වන්න ඕනේ. මුන් දෙන්නත් එහෙම නම ප්‍රශ්නයක් නැහැ. ඔඩි මල්ලි නුඹ අහන පූ. අපායි ඩොලර්ස්. බලට එනවා මතකයි නේ. අහ කැල මතකයි. කහ. එමනම් සෙනෙවි. අතුරුදහන් වෙන්න. දෙමු දෙමු. යා. ඒ මචං. අම්මට දෙරි. අපි දැන් එසේ මෙසේ මිනිසුන් නෙවෙයි. යකෝ අපි කෝටිපතියෝ. කෝටිපතියෝ. මොකක් කිරි කෑල්ලක්? කිරි කෑල්ලක් නෙමෙයි මං කා කෑල්ල කිල්ලුවේ. හැබැයි මචං අපි මේ යමරාජුරු අපි ලංකාවේ ගෑනු ගැන දන්නේ කසාද බැඳම ඕක නන්නත් අර වෙයි. කමක් නැහැ. අපිට මොකද? අපි කොටන්නේ. ඒක නෙමෙයි මේ මේක ඔබල බලමු. කිරිකෑලි ගෝදාරිය පන්නසි මේ මොන කිරිකෑලිද බං මේ කහ කෑලිනේ ඒ නයි යමයාගේ ඉන්දියම ඉෂ්ට කරන්න පුළුවන්
හරිනේ මාස දෙකක් කල් ගත්තනේ. යම්බ දැන් යන්. අසපිය නලවලා ලස්සන කිරිකැලක් ගියා දැක්කේ නැද්ද කිරිකැලක් නෙමෙයි බං කහ කැලක් කහ ඔව් ටයිකෝඩ් දාව පිස්සු දෙන්නෙක් වගේ පිස්සු ඉතින් මංගොඩ ගියානම් හරි අංගොඩ නෙමෙයි මං තෝ අරන පොල්ගොඩ ඔව් මට වඩා පිස්සු අම්බල තියෙන මුටි පොඩි ඉතින් පොඩි ඉතින් හරි අරම හරි ඔව් ඊටම ඔබලා සෝමා
சோமா சோமா காவது மே பெரியான் தென்னே அனே மகத்தியுமி அப்பிட்டு நான் உயை கிவான்ன படுகான்ன சல்லினே இதிம் மே தருப்பேட்டைக்கு தாத்தனே ஆப்பு மாதாக்கிரான் இப்பா ஓய மினியாவு ஓய மினியா இந்த மட்டுமே படிப்பில வாகே லமைட்டிகாத் தமை ஹம்புனி நாசரானியா நாசரானியா பொல்பித்துகிங் அரிக்கமான்னே தமங்கே கெதரேட்ட தருப்பேட்டாவுவேக்க இன்ன சுவாமி புருஷேக்கு இன்ன வகை எனக்கு லொகு தேக் கீழ இதென்ன லொகு தேக் கீழ நான் இதெனோ ஹபாய் இதின் மெஹம கியோத் அபிட படுகின தமை மரென்ன வேன் மீ ஏக நிமே மாத்தியோ දැන් මේමට සෝම කියලා කතා කළේ මහත්වේ කොහොමද මගේ නම දන්නේ? මන්තෝගේ මිනිහා බොල. හානේ ජෝන්. ඔයාට මොකද්ද මේ උනේ? බලන්නකෝ ඔයාගේ ලස්සන. මොකද්ද මේ වෙනස? බ මෙච්චර කල් මට ඔබ පොල්ලඩියලු කියලා. දැන් තමයි උඹට ලස්සන පේන්නේ මම. හිටපන්. තොට ගහන්නේ මං සල්ලියොනි. හිටපන්. හනේ ජෝන් මං ඔයාට මීට පස්සේ ගහන්නෙත් නැහැ පනින්නෙත් නැහැ හරි සන්තෝසයිනේ සල්ලි දැක්කම අම්මේ එපා ගණන් කරන්න ඇතුළට ගිහලා ගණන් කරපන් උඹට ඒක දැක්කම කොහමද ඇඹරෙන්නේ ඇඹරි දැන් ඉතින් කෙලින්ම කොණ්ඩ පිළිහුඩුවා කරපන් කරලා දැන් ඉතින් සල්ලි හම්බෙන්න ඉස්සලා නියපොතු ඔහමනම් මේ මතක තියාගනි දරුපටවුන්ට කන්න දීලා හරිද ගේදර පේන් කරලා හරියට හිටපන් හරිද මේකෙන් විශේෂට එක එක ඔය ගොන් හරක් එක්ක එහෙම යන්නේ නැහැ ඇඳ පැලඳගෙන හොඳට කිටි 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 දාලා හරිද අමාරුවෙන් ගත්ත සල්ලියකෝ අනේ හරි සන්තෝෂනේ අනේ අනේ මගේ මහත්තයා හරි වාසනාවන්තයි වාසනාවන්තයි ඒ උඹට දැන් උඹ මට මොනවද කිව්වේ ඒ දවස්වල නසරාහනියා පල එළියෙන් තෝත් එක්ක මෙතන ඉන්න බෑ කියලා මට බැන්නේ උඹ. අනේ මට සමා වෙන්න ජෝන් මහත්තයෝ. ඔය පරණේ වාමතක කරලා දාන්න. අනේ මං ඔයාට වඳින්නම්. තෝ ඔය වඳින්නේ මට නෙවෙයි. සල්ලි. හැබැයි මේ අයිතක දරුපටව බලාගෙන හිටපිය. තෝ නන්නත්තර වෙන්නේ නැමෙ නෑ ඔය ලොන්ත යකුත් එක කියලා. හොද්දට බලනවා. හරි. අපි ඉන්න තැන අති භයංකාරයි. ඒක මතක තියාගන්න. ජෝන් මට ඔයා වැඩ කරන තැන කියන්න පුළුවන්ද ප්‍රශ්න කරන්න එපා උත්තර දෙන්න බෑ ඒක මතක තියාගන්න පොඩ්ඩක් හිටපන් අතුරුදහන් වුණානේ ජෝන් 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 අනේ කොහෙද ගියේ අනේ ජෝන් ඔයා මට දෙයියෙක් වගේ ජෝන් ඇයි මේ අසල් මිනිස්සුන්ට ගහන්නේ ප්ලීස් ප්ලීස් ඔක නවත්තන්න මගෙන් 50000ක් කරන් අදට 6 මාසයක් වෙනවා අදනකම් මේ මිනිහා මට රුපියලක්වත් දීලා නැහැ ගෙවන්න බැරිද අංක මම ලොකු කරදරේ ගයි ඉන්නේ නෝනා මගේ දරු පැටි අසනීපයි උගත් බලන්න කොහින්සක මිනිස්සෙක්නේ හරි අපි මේක හොඳ විදියකට විසඳමු කොහොමද මේක කරන්න කියලා කියන්නේ නෝනා මේ වයසක් ගැන කතා කරනවා නෝනා මට මේ සල්ලි දෙනවද හරි මේ මිනිහට යන්න දෙන්නකෝ මං ඒක විසඳන්න මං ඒක ගෙවන්න අනේ නෝනාට බුදු බවත් දේ නෝනා නෝනේ මං අසරණ වෙලා මේ අත හින්ද මොකවත් රසාවක් කරගන්න බෑ දැන් මට මොකද්ද කරන්න කියන්නේ අනේ ඒ හොඳටම තෙමෙනවා වහින වෙලාවට ඇඳ උඩ තමයි වතුර වැටෙන්නේ වහින වෙලාවට මොකවත් කරගන්න බෑ ඉතින් ඔය තෙමෙන වෙලාවට ඇඳ පොඩ්ඩක් අහකට ගත්තා නම් ඉවරනේ ආ එහෙම කොහොමද ළමයි නුත් ඉන්නවනේ අනේ නෝනේ මෙහෙමනේ වෙන මිනිස්සු ඉතින් ආදරයට හදන්න බල්ලු බලල්ලුනේ මං එහෙම නෙවෙනේ ආදරය හදන්නේ දරුවෝ. වරදක් නෑනේ. දැන් ළමයි කිදෙනෙක් ඉන්නවද? අපේ යට දෙනෙද්ද කොහෙද ඉන්නව? හම්බෙන් දෙන්න එකත් එක නමයයි. දැන් මොනාද මේ අතට වෙලා තියෙන්නේ? කැඩිච්ච වහලිය හදන්න කියලා අපේ ගෑණි කිව්වා. වහලට උඩ වෙන්න කියලා. ජීවිතේට ගහකටවත් නැගෙල්ල නැති මං නැග්ගා. අතත් කැඩුනා. දැන් මුළු වහලෙම තෙමෙනවා.
හරි ලකුණ නැහැ. එහෙනම් මම බලලා පුළුවන් උදව්වක් කරන්න. හොඳේ. එහෙනම් මං ගිහිල්ලා. ඉතින් මොකෝ බම් මේ අඬන්නේ? අඬන්නේ නැතුව කොහොමද බම් මේවට? මේ උඹ ඇඬුවේ නැද්ද? මම මොනවට දඬන්නේ? ඔය මාටිලුන් තැවිලා ගියේ. මේ මාටිල් සල්ලි දුන්නද? ඔව්. මට සල්ලි දුන්නා. යමරාජ කම්පැනි වැඩ කිව්වේ. මං ඉතින් වෙච්ච වැරදි වලට සමාවිල්ලුවා බං. ඊට පස්සේ ආතුරුදහන් වුණා. මට ජෝන් එක වැඩි වෙලා කතා කරන්න උනේ නෑ බං. එකපාරටම ජෝනුත් අතුරුදහන් වුණානේ. මේ පද්මෝ ඒක නෙමේ. අපි මේ සල්ලි ටික පොලියට දෙමුද? අපිට මේක ඩබල් කරගන්න පුළුවන්නේ. අපෝ පොලියට දෙනෙවුම් ඉඳවනවා බං. මං මේ වගේ සල්ලියක් මගේ ජීවිතේට දැකලා නෑ බං. සෝමු අපි දෙන්න නොදැන බැඳලා තියෙන දෙවිවරු දෙන්නෙක්ද කොහෙද? නැත්තම් කොහොමද ওই විදියට සල්ලි දීලා අතුරුදහන් වෙන්නේ? අනේ ජෝන් දෙයෝයි මාටින් දෙයෝයි විකාරද මං උඹට? අපි දේවාලයක් දාගමු ජෝන් මාටින් දේවාලේ කියලා. සල්ලි තමයි. ඒත් මේ දෙන්න කොහොමද බං අතුරුදහන් උනේ? නෑ බං, ජෝන්ගේ ඇතේ මොකද්ද මන්දමින් මොකද්ද ඔබන එකක් තිබුණා. මේක ඔබලා තමයි උඩින් ගියේ. හැබැයිට අපේ මාටින් ඇතේත් ওই වගේ ඔබන එකක් තිබුණානේ බං. අනේ මන්ද බං, සල්ලි විතරක් නෙමෙයිනි බං පෞල් ජීවිතය කියන්නේ. ඒකත් ඇත්ත. ඒ වුණාට සල්ලි නැත්තම් ඔය හැම මගුලක්ම හරියන්නේ නෑ බං. මචං මම බලකොනේ. හොරකම් කරපු සල්ලි ඔය ට්‍රයි කෝඩ් ගහගෙන මහත්තයෙක් වගේ ඇදලා ගත්තා. අතර මුල මම දුර බිම දාගෙන ඩෝන් 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 ගාලක ගහන බුදු මාටි ගහන්න පගිට කකුල් දෙක ගලලා වැඳ වැඳනම ගප්පා කියලා. ගෑනි. ගෑනි නේම මම ගැහුවේ. ඒතර පක් ගාල පද්ම උඹට ගැහුවා. ඈ මම බං ගැහුවේ. මොනවද පද්ම දීව ගේවදී චිකිලියක් වගේ ඕම දෙව්වා. උඹ කුකුලගේ පස්සෙන් කොට කොට ගියා. බලන්න ගියේ නෑ මම ගත්තා මං කෙලිම එබුවා. ඊට පස්සේ මම කෙල්ලක දක් ගාන එබුවා. ඔව්. එබුවා විතරේ මං අතුරු දහන් වුණා. ගෑනි මොනවද වැලහින්නෙක් වගේ අනේ මාටින්ගේ අඳන්න ගත්තා. ආයෙ බුවා උඹ. ආයෙ උදන්න කාලයක් නෑ මං අතුරු දාන් වුණා. හරි හරි ඒ ඕනේ නෑ මේ මේ ගහපන්. අතුරු දාන උනාට කමන්නේ නෑ. මේ උඹ දන්නවද මේ අපි දැක්කනේ කෙල්ල පාරේ ඉන්නේ. ඔව්. මේ කෙල්ලගේ හැඩරුව නරකද යමරජාට කිව්වොත්. කියමු බං. දැන් උඹ ඔබ බං. කාට? යමරජුරන්. රයි. හලෝ මම මේ නරලෝකෙන් කතා කරන්නේ. නරලෝකෙන්? කවුද තොප නරයා? මම ජෝන් කියලා නරේක්. ජෝන් කියලා නරේක්? ඔව් ඒ. ජෝන් කියලා නරයෝ නරලෝකේ කී දෙනෙක් ඉන්නවද බල? ඒක ඒක නරයෝ ඇති. ඒවට මම චිල් ජෝන් නරයා. මේ ඔය යමරජා ඉන්නවද? ඇයි තොප හිතුවද මැරිලා කියලා? එයා බාත්රූම් එකේ රෙදි හොදනවා. රජතුමා වැසිකිලි රෙදි හොදනවා කියන්නේ මං ගෑණි කිව්වෙන්නේ නැති. ආ ගෑණි කිව්වෙන්නේ. හලෝ මොකද්ද බොල තොප කිව්වේ? ඇයි තොප රෙදි නැතුව දින්නේ? නෑ නෑ මේ හරි හරි ඉතින්. ඔයා ඔබතුමිය කවුද? මම යම දේවිය. ආ හෙලෝ හෙලෝ වැඩි කන්දිට පෙදෙමින් කතා කරපිය වැඩේ ගන්න එපා කියලා කියනවා යාළු. මොකද්ද තොප කිව්වේ? තොප මොකටද යම ලෝකෙට කතා කළේ? දේවිය යමරජතුමා අපිට බාර දුන්න නරලෝකෙන් හොඳ කිරි කෑල්ලක් හොයලා දෙන්න කියලා. කිරි කෑල්ලක්? කෑල්ලක් නෙමෙයි අක්කෝ. කොඩයි කහ කෑල්ල කහ කෑල්ල. ආ නෑ මේ බොල තොපගේ ඔලුව හොඳ නැත්තම් ඉල්ලපත් චන්දේ. එතකොට ඔය ඔලුව හොඳ වෙයි.
ඉන්න ඡන්ද ඉල්ලන්නේ කියලා කියන්නේ දේවිය. හැබැයිද ඔළුව හොඳ නැති උන්නේ මං ඡන්ද ඉල්ලන්නේ. ඒක යකින් දන්නා. ඇත්ත? හරි හරි දේවිය. ඕ මේ හැම කඩේ තමයි ඡන්ද ඉල්ලන්නේ. බලන්න බලන්න. අපිට ගියා ගත්තා වගේ. හරි හරි. දේවියට මේක අහු වෙනකම් බල කොහෙද බල හිටියේ. එකෙක්ව ඩියුටි හිටියේ නැද්ද? හා? කොහ මා සෙනෙවිය. සෙනෙවිය. උත්. හලෝ කවුද මම යමරජු යමරජු ඉතිරිද රජතුමනි තුපි මගේ පටි 14ම රෝල් කරනලේ දේවියට හ බල මොකද්ද බන් දේවියත් එක්ක කතා කරේ ඔය පුද්ගලික දේවල් කතා කරන්න එපා බල දන්නවනේ ගේනුන්ගේ කටවල් වලට බ්‍රේක් නැහැයි කියලා බල දෙන්නම කලිම අපායට ගෙන්නලා කටවල් පළල් කරලා ලෝදිය වකර උල තියලා කටුයි මුල් ගහිනක් කරනවා අනේ මේ රජතුමනි මේ සමා වෙන්න ඕන මේ මගේ මොකද්ද වෙච්ච වරද්ද බල යමදේවි කියන්නේ මගේ කසාද ගෑණි යකෝ කටවර දගෙනම තෝයින්ද මරක් වෙන්නේ බෙල්ල ගහලා යන වැඩක් ටොනි දෙම ඩිවෝස් කරලා බලගේ ලෝකෙන් උද කහ කැල්ල බඳින්න යන්නේ බට තේරෙන්නේ නැද්ද බල බලන හම්බුණාද කහ කැල්ල ලස්සනට නාය අල්ලියට මැද්දේ තියෙන්නේ වෙන තැන්වල වෙන මොකුත් නැද්ද කියලා මගේ නර යානවා. මම කනෝ යකෝ මම කාපිය. බලා හිතුවද මං ගේනු දෙකල නැහැ කියලා. හ්ම්. බලා දෙන්න නපුස්සකේ කරලා ගේනු විතරක් ඉන්න ලෝකෙකට අරිනව. තේරුණාද? මේ රජුමනි. ඉන්නේ. ඊයෝ යමි. ඒක නම් කරන්නේ පාගේ පා. රජුමනි ඊයා. එහෙම නම් කරන්නේ පා කියලා කියන මගේ ෆ්‍රෙන්ඩ් කියනවා ඊයා. මට මේ කොල්ල අපහසට දෙන්නට විතරක් සුනාමියක් එවනම් හ්ම් හ්ම් දන්නේ යමරජුරන්ගේ හැටි සුනාමියක් එවනවලු බයිසිකල් දෙක ඕව ගන්න කාලයක් නෑ හිස් ලූලු වද බෝ ඒක කොහෙද කියන්නේ දෙන්නේ වහනේ එයි ඉක්මන් කරන රෙදි ටික හොදනවා යකෝ මේ බෝල් ගහනවද රෙදි හොදනවා තමයි බැඳ දවසේ ඉඳන් මේක තමයි නැතු ඉතින් වෙන මොනව කරන්නද යකෝ රවට්ටල ගෑනු දුන්න මදියට රෙදි හොදන්න වෙලක් මට ඔහොම කෑගහන්නපා ඔබතුමාගේ කෑගහිල්ලට මේ කටුඹුල් ගහිටපු හතර දෙනෙක් වටන ලෝදි හැලියෝ. ඔහොම කෑගහන්නපා ඔයාගේ ලෙඩේට හොඳද? මට මගේ ලෙඩේ ඔබතුමා නොදන්න වුණාට යම ලෝකෙ ඔක්කොම වගේ දන්නවා ඔබතුමාට ඕල්ඩක් විතර අරසස් තියනවා කියලා. ඒ එනෙවි. හරි හරි. ඒ යම කෝපේ විතර කවුසන්නේ පො. දැන් කෝපේ ඇවිස්සලානේ තියෙන්නේ. මං ඇත්තටම හිතුවේ ඔබ වහන්සේගේ හදිසියෙම පුටුවත් රත් වෙලාද කියලා මේ. පුටුව රත් වෙලා තියෙන්නේ සක්‍රයට. මට අවුල් වෙලා තියෙන්නේ මේ කොළු කට්ට. ඔබ වහන්සේගේ ඔළු කට රත් වෙන්න මොකද හේතුව? හේතුව? අර දෙන්න ජෝනයි මාටියයි. මේ දේවියට කියලා තියෙනවා මං කහ කැල්ල කොයිනොයි. අපෝ හරිනේ චී 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 ඕක තමයි මනුස්ස ලෝකේ උන්න යමක් කිව්වම අනිත් පැත්තට කියනවා මම නම් කියන්නේ ඔකට හොඳ වැඩක් කරන්න ඕනේ කට දෙපැත්ත පැල්ල ලෝදිය දාන්න ඕන ඕකුන් ඒක තමයි කරන්නේ දුරව දුරව සුනාමියා දුපියා දුපියා ආ මොකද මේ යන්නේ අපේ ස්ටුඩියෝ එකේ සුනාමියා දුපියා අනේ කැඩුවා ඈ ඈ මොකද්ද ලංගි මේ කඩාගත්තේ මහදවල් මගේ චේන් එක කැඩුවා හොඳයි කියන්නේ කොයි පැත්තටද ගියේ මේ පැත්තට දිව්වේ බලන්න එනවා ඒ අරුන් දෙන්නා නේද අර චේන් හොලු දෙන්න ඒ වගේ උන් තමයි වරෙන් අල්ල භූමිට බලලා ඒ ඒ ඔමිනා ඔමිනා බයි 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 දැන් අර ඔබ කිව්වේ කොහෙද මේ හිස්ලූලු වද්ද කියලා කොහෙද? මෙතනනේ. මෙතනද? මේ මූදන යකෝ. මේ සුනාමි පටන් ගන්න තැන. මෙතනද? එන නැවත හිස්ලූලු වද්ද දුවමු. ඒක කොහෙද තියෙන්නේ? අර පැත්තේ. එහෙනම්.
මරණ හරියට ගියේ නැත්ත. අයිය 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 මට උදේ වෙලා අපිට උඹලගේ ප්‍රශ්න කරන්න තියෙනවා. මේව නෙමෙයි මේ සුනාමියක් එනවා මේ. ඉතින් මේ දැන් දුවනවා මේ අපි. සුනාමි. ඉක්මනට යන්න. මේ නුලුවත් දුවනවා. ඒ ඒ කොහමද බලලා කොහමද බලලා කොහමද බලලා කොහමද කොහම හිත බලලා. කොහමද මේ කොහමද මේ අද බලලා ඉතපන්. අනේ රාලහාම මට නම් බෑ. තවත් මුන් පස්සේ දුවන්න. මට හුඟක් ඇති. අප්පා ඌරේ සුසන්දි කාට තඩහින් දුනානේ. ඒ කවුද බල? නරළුව වේගෙන් දුවන ඩාවල් ෂූරියක්. අර බලපන් අරුන් දෙන්න ආතයිගේ උඩේ යන හැටි. අපිනුන්ට බලය දුන්න ඕනේ නෑනේ. කෝපින් කොහෙද බල අපායේ. ඒකනම් ඇත්ත දේවයන් වාස මොකද දන්නද ඔය පල්ලෙහාම හිටව මිනිස්සු උඩ ගියාම කවදාකවත් තින්නේ ආයි පල්ලෙහාට වැටේ කියලා. ඕ මුන්ට කියා කාදෙම් වැඩ නේද? නැකත් බලගෙන ඉන්නේ. එන්ජින් එක ඉදියා. එන්ජින් එක ඉදියා. ඒකත් කරලා ගනි. ඒකත් කරලා ගනි. අර බලපන් ත්‍රී වීලර් එකේ පරණ පාංගෙඩියක් වගේ විසුණා. මුන් දෙන්න ගුල්ල දෙන්නෙක් වගේ එලියට සික්කන. ඌයි ඌයි ඕක තමයි කියන්නේ. මොනොන්න උඩ යන්න එපා කියලා. ඔව්. ඉතින් උඹන ඔබන්න කිව්වේ යකෝ. කෙපුව පලියට උඩ යනවද බං? ඒක තමයි ගොනාම. මාළුකෝට. මාළුකෝට කිව්වේ ඉදුවේ නෑ වැඩේ කියලා නේ. උපා. ගන්න කියන්නේ. ඔකි බල. බලපන් කොන්ද? යමරජුතුමනි අනේ බුදුවන්න මේ කියන්නක සුනාමියක් එනවද කියලා. මොන සුනාමියක්ද? උඹලා හැතැම්ම කීයක් දිව්වද? ඒ හැතැම්ම කීයද දිව්වේ? හැතැම්ම නෙමෙවා මේ දින කිලෝග්‍රෑම් කියවා. හලෝ මේ රජතුමනි මේ හැතැම්ම නෑ කිලෝග්‍රෑම් තියෙන්නේ. උඹලට දීපු දඬුවම තමයි දුවන්නේ. දුවපන්. යකෝ මේ යමේ අපිව අන්දවලන. ඔකට හින ගහන්න එපැයි. මු අපිව මුළු ලෝක වටේම දුවවලා. මම මේ උඹේ නිකන් ආනේ උඹට අපාය කියලා ලෝදිය බොන්න පුළුවන්ද? මේ ඔය මගුල් ලෝදිය ඕන්නේ අපි ඉක්මනට ගිහලා කෙල්ලෙක් වයින් වරි. යම යම රජතුමාට ආදරවාදී හෙට ගහලද? එහෙමද? ඔව්. නෑ. කියව. නෑ මේ සාමාන්‍යයෙන් හිරිවාදේ නම් පොඩ්ඩක් විතර තියනවා තියා හංගන් ඉන්නවා. ඉතින් එහෙම නැතුව නම් වෙන දෙයක් නෑ. ඇයි අහන්නේ? අපායේ කසාද බැඳපු නැති වයසකයක් ඉන්නේ කී දෙනෙක් ඉන්නවද? රජවාසල ඇතුළෙම ඉන්නව හතර දෙනෙක්. ඒ හතර දෙනා මන් තොපට සන්න පාවා දෙනවා. අයයි දිවි මම ලෝදිය හැලියම බොන්නා. කටුවිල් ගහේ මාසෙක් විතර නැගලින්. යකෝ එක ගෑණියෙක් එක්ක ඉන්න බැලුවේ යක්ෂණිය හතර දෙනෙක් එක්ක පහ. අනේ මට වෙන දඬුවමක් දෙන්න. එහෙනම් මට ඇත්ත කියව. ආ. යමරජතුමා කරන් හදන මේ යටි කූට වැඩේ මොකද්ද? ඒ දේවින් වහන්සේක ඔබ වහන්සේට කිව්වාම මාව කටුවිල් නැග ගෑණිය යමරජු මට ලෝදිය පොයිනේ. අනේ අනේ මට අපරාධේ කරන්න එපා. යමරජතුමා හැම දෙයක්ම කරන්නේ මගෙන් අහලා බල. ඇත්තටම? ඔව්. නරලෝකේ නායකයත් හැම දෙයක්ම කරන්නේ එහෙම තමයි. මං විතරයි ගෑනුන්ට බයි කියලා. යකෝ රජවරුත් ගෑනුන්ට බය නම් මං බය වුණා මොකද? මේ දේවිය මං කිව්වා කියලා කියන්න එපා. මේ රජතුමා නරලෝකෙන් හොඳ කහ කෑල්ලක් වෙනවා. කහ කෑල්ල?
ඇයි උඹලා හෝටල් එකක්වත් දාන්නද? දෙවින් වාසර තේරෙන්නේ නැහැ. එහෙම ගන්න නෙමෙයි. මේ දෙවින් වාස මේ 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 අපේ රත්තුමා නිකන් මෙහෙම එක. මොකද්ද බොලේ? බුරුලේතුවක්ද පින්නුවේ? මම හන්දනේ ඔබ වහන්සේ කොහොම පටන්ගෙන මොනවා කියන්නේද මට වැටහෙන්නේ. පොඩ්ඩක් ඔබේ ශ්‍රී කන පොඩ්ඩ මෙහාට හරවන්න. මොකද්ද බොල කිව්වේ? නෑ නෑ එහෙම නරක දෙයක් නෙමෙයි. රහසක් රහසක්. කොහොම පටන්ගෙන මොනවා කියන්නේද මට නම් වැටහෙන්නේ. මං කියන්න දෙවෙනවා. කෙටියෙන් පවසමි. ඒක මම බලාගන්න. පංච කල්යනිය කහකැලක් ගේන්නේ නැර නරලෝකේ. මෙච්ච ලස්සන රූප සුන්දර ඔළුව හොඳ නැද්ද නෑ මූට. නෑ මං කිව්වේ මේ අපේ රජතුමාට නේ නේ නේ. කිටියෙන් පවසමි මගේ ආදරි ඇති සැමදේ. මගේ බෙල්ලයි දන්නේ හොර සබඳතා නිසා අල්ලන්නේ නෝ. අනේ පුතේ මෙහාට වෙන්න. සහිත් කපුල් මාරි මෙහාට වෙලා යම. මං හිතුවේ ඉස්කෝලේ ටීචර්ලා දෙන්නෙක් එනවා කියලා ළමයි. අනේ උඹට පේන්නෙම නෑ. ඇයි උඹේ ඇහි සුද වහලන්නේ? අනේ මිනිග නාටක කියන්න එපා බං. අපි ගියා ළමයින්ට බේට් ටිකක් ගේ. අපි දැන් ගියාට කමක් නෑනේ. ඒක නෙමෙයි මම දැක්කා ජෝනයි මාටියයි ලස්සන ගෑළමෙක් එක්ක කතා කර කර ඉන්නවා. දිවුරපා ඔය ඇත්තමද කියලා? නියස් දෙක පල්ල. යකෝ මුන් දෙන්නව මකන්න එපා. ඈ අනේ සෝමා අපි මුන් දෙන්නගෙන හොයන්න ඕනි බං. සද්ද නැතු ඉඳලා හරියන්නේ. අර මොකද්ද මේ මේ යමරාජ් කම්පැනියක් ගැන කිව්ව නේද? යමරාජ් කම්පැනිය යමරාජ් කම්පැනිය හොයන්නේ යන්න ඕනේ අපායට අපායට. ආ අපායට නෙමෙයි පරසක් වලට ගිහිල්ලා අපි අපි මිනිසු දෙනගෙන හොයනවා. යමම්මන් කොහොම වරෙල්ල කුමෝචර් වරෙල්ල යන්න මගුල් කෑවට පවුල් කයිද දන්නේ. යන්න ඕකේ යන්න අපි යන්න හරි පස්සෙන් යන්න. ඇයි ලස්සන කොහෙද මේ යන්න? මොකද්ද වගේ නම? මම නිල් නයන. ඒ දුගමු නිල් නයක නෙවෙයි නිල් නයන. දුවන්නේපා මනස්කාන්ත ඇස්. මනස්කාන්ත ඇස් දෙක ගැන කිව්වේ ගොනෝ. ඔයා කොහෙද ඉන්නේ? මම ලංකාවෙත් ඉන්නවා පිටරටත් ඉන්නවා. මගේ වයස අවුරුදු 26යි උසාඩි 5යි අඟල් 5යි. ඉපදුනේ ලංකාවේ. ඇතිද? ඇති වගේ. මම පිටරට මිස් මාටින් ඇන් ජෝන් කම්පැනියේ ඩිරෙක්ටර් මං. අර මිස් ජෝන් මම මිස් මාටින්. අවිය ඩිරෙක්ටර්ස්. මම නිකම් නිකන් මේ දෙදරන. අපි ඉන්නේ පිටරට. යම් ලොක් කියන රටේ තමයි. එහෙම රටක් තියෙනවද? Yeah, why not? ඒ රට හොයාගත්තේ මේ ළඟදී. ඒ රට හොයාගත්තේ මගේ යාළුවා. කට කියන්න එපා. ඒ රට හොයාගත්තේ අපි දෙන්න. ඒ රටේ නායකයා අපේ යාළුවා. ඒ රටේ නායකයා ඔයාලගේ යාළුවා. යාළුවා මට කිව්වා මේ රටෙන් පංච කල්යාණයක් හොයලා දෙන්න කියලා. ඒ කියන්නේ කහ කෑන. කෑලක්. ඒ අනුව මේකට එකම සුදුසිය ඔබතුමිය කියලා. ජෝනල් මාර්ටින් කම්පැනි ඩිරෙක්ටර්ස් නවසෙන් අපි තීරණය කරා. අම්මා මොකටද? කසාද බඳින්ද? පිසුදු කොහෙද? අපි ඒ රටෙන් මේ රටට ආවේ උඩින්. උඩින් උඩින් මොකක්? ඒ රටේ මිනිසුන්ට උඩින් යන්නත් පුළුවන්. විශ්වාස නැහැ නේද? ජෝන් පෙන්නපන් වැඩ. රෙඩි මාටින්. ඕකේ ජෝන් ඇන් මාටින්. කොහේ මිනිසු දෙන්න? ඇයි ලස්සනට දැන් විශ්වාසද අපි? එපායින් ළඟට ඔග 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 කවුද? කලබල වෙන්න එපා. බය වෙන්න එපා. උඹ බය වෙලා වගේ.
අපි යක් වගේ මිනිස්සු අපි යකුත් එක තමයි ආශ්‍රය කරන්නේ. උඹ බයයි උන. අනේ මන්ද. එතකොට ඔගලෝ කියන කෙනා තරුණ කෙනෙක්ද? හැන්සම් කෙනෙක්ද? ඒයි සැම්සන් කියලා කෙනෙක් ගැන අහන්නේ. නෑ මචං. හැම්සන් කියලා කෙනෙක් ගැන අහන්නේ. ආ නෑ නෑ මං එහෙම කඩවසම් කෙනෙක්ද කියලා. නෑ නෑ කඩයක් නෑ කඩයක්. මම කැමති නලුක් වගේ කෙනෙක්ව මැරිකරන්න. ඔයාලට පුළුවන් නම් එයා විශ්ල්ලා ගෙනල්ලා පෙන්නන්න. ආයෝ සිම්පල්. එයා ඕන වෙලාවක අපිට මෙහාට ගෙනල්ලා දෙන්න පුළුවන්. එහෙම නේද? එදිකට මේ නංගිව මී කෙනෙක් කොහමද? හම්බෙන්නේ කොහමද? මං ඉන්නේ නුගේගොඩ. මං ඇඩ්‍රස් එක දෙන්න. ආරයි. මේ මගේ කාඩ් එක. බා. ඉබින්නේ බබා. හතරදී. ලස්සන වයිසිකලි. යන්න යන්න. හරි යන්න. මචන්නේ මාරයි මාටි. මොකද්ද උඹට ඒ ගර්ල් ගැන හිතුනේ? මේකින් එකෙකුට අත තියන්න ඉඳ තියන්නේ මං. මං තීරණය කළා ඉවරයි. මේ කෙල්ලව කස්සාද බඳින්ද? උඹ දන්නවද මම ගත්ත තීරණේ මොකද්ද කියලා? මොකද්ද? මම ගත්තෙත් උඹේ තීරණේම. මං උඹ වෙඩි තියලා මරන. මාතෝ වෙඩි තියලා මරන. පිස්තෝලෙ ගිනවද? පිස්තෝලෙ ගිනලා නැහැ. මාත් ගිනලා නැහැ බං. එහෙනම් ගිහිල්ලා ගමු. මට ගහනවද? නෑ නෑ. තොල් පුරා ආදරේ ආදුව සීතෙම මුසු කරලා සුසුම්පවා රැඳුරේ උණුහුම තුරලට යා කරලා හැඟුම් ලහා ජීවිතයේ ඔබ ළඟ නොතලිම මා බැඳිලා අපි වෙන තුරු මෙහෙම ළඟ ඉඳිමු පන වාගේ මොහොතක්වත් දුර නොයා සිතනා පතනා ලැබුණා
කොඳුරා මුමුණා අපි බැඳුණා අඳුරේ පිනිහිරි තැඟුම්ගෙන මද පවනෙවෙලි සුසුම් සැලි තුරුනිල්ලේ තෙතොල් වෙලි අඩ නුවන් වැසි මවාහඳුම් පින්නැතිවේ හදිසි පෙම්මල් විකසිතවේ සිහින පුරා මැවෙන නිසා රැයට පවා පෙපෙම දෙලියා අපි මෙහෙම තුරු මෙහෙම ළඟයිඳිමු පනවාගේ මොහොතක්වත් මමුණා කියන අපිම දැනුණා මනසේ ගැඹුරේරුව දැනුණා මේක ඇත්ති විලිලා මේ සීත පිගිලා පැස්සීත ආයාචනා සිතනා පතනා හිත ලැබුණා පිබඳුනා ප්‍රියංකර 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 මේ එනවා සිස්ටර් හයි ස්වීට් සිස්ටර් මට කතා කරාද කතා කරා මේ හෙට මගේ බර්ත්ඩේ එක එහෙමද හැපි බර්ත්ඩේ ටු යූ හෙට හෙටද සමහර විට ඩැඩි එන්න පුළුවන් මාව සර්ප්‍රයිස් කරන්න ඩැඩිට කන රස කැම ටිකක් හදන්න ඕනේ හෙට ලොකු බොස් නෝ කිව්වා අම්මා අපි මේක කරමු අපි ලොකු බොස්ට සී ෆුඩ් රයිස් එක කරමු මම බබාට කියන්න තුන් වේලටම පෝක් දාලා සී ෆුඩ් සලන්න කියලා මෙයා හරි හරි මේ කියන්නේ මේ රූම් එක පුදුම සුවඳයි නේ රෝස මල් වත්තකට ආවා වගේ ලස්සන ෆ්‍රොක් එකක් බර්ත්ඩේ එකටද මේ නයිට් ඩ්‍රෙස් එක ඔක නයිට් ඩ්‍රෙස් එකක්ද මං ද ෆ්‍රොක් එකක් කියලා මොකද මේ ඔක හොඳයි අනේ එවෝඩ් සෙරමනි එක වගේ අඳින්නේ ඇත්තද ඔව් මේ ඒක නෙමේ අම්මට කියන්න බතුණා හිට මාත්‍ර දෙන්නේ කී මාව හම්බෙන්න ආපු හැටි මට පණවිඩ දෙන්න ඕනේ yes it's my job මංගිලන් සිස්ටර් හරි bye get up stand up stand up for your right no woman no cry no no woman no cry and kapala kapala කෝ මගේ නයිනේ දුර ඉන්න ඇතුලේ ලස්සන්ට ඉන්න එන්න තෑගින බලාපොරොත්තු නිත් නේ එන්න 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 සිස්ටර් මෙන්න ලොකු බොස් ඇවිල්ලා සිස්ටර් සිස්ටර් බොස් ඇවිල්ලා ඩැඩි ආ හැපි බර්ත්ඩේ මයි ඩියර් තෑන්කියු ඩැඩි මා මා Now, dear, this is Mr. Ranaraja, Hello. Mrs. Ranaraja, my business partner, and this is their son. Hello. Hello, nice meeting you. Come sit. Mr. Ranaraja, ave honda davas. Mage duage birthday ke davas. Oh, oh, oh. Hema deyakma. සුබවාදී සිද්ධ වුණා අනික අපේ සිංගප්පූර් බිස්නස් ඔක්කොම සාර්ථක වුණා යුවා කරේ ඉතරක් හැම දෙයක්ම සුබදායක සිද්ධ වෙච්ච එකේ අපේ හිතල තියෙන දේවලුත් ඒ විදිහටම සිද්ධ වෙනවා නම් කොච්චර එකක්ද එහෙමනම් අපි යමුද එළියට හොඳයි කමෙන්ස් ජොන්රා අපි යමු දුව you have a small chat with him okay daddy This
land belongs to you. This land be- මාර සද්දයක් ගෙදර බෙල්ලක සද්දයක් යකෝ. ඒ අන්න කෙල්ල ඉන්නවා. කලාවට කැමති නම් සින්දු කියන්න පුළුවන් ඇතිනේ. අයියෝ මට සින්දු කියන්න බෑනේ. අර ගොබ්බයාට සින්දු ගියා ගන්න බෑ. අන්න කෙල්ලගේ හිත ගන්න ඕන වෙලාව. අපි යල්ලම සුතිය. මං සින්දුවක් දෙන්නද? උඹට සුතිය පුළුවන්. හරි සුතිය දියන්. සුතිය දෙන්න බෑ. ඒක උඹ අල්ලන්න ඕන. ඒක උඩට අල්ලන්න ඕන. එතකොට තමයි කෙල්ලගේ හිත මේම ඇදිලා එළියට එන්නේ. අනේ මං අල්ලනවා. මොකද උඹ අල්ලන්නේ? හරි කියපන්. හරි. දුවන්න හදන්න එපා. ඔතන නිකන් හිටගෙන අල්ලපන්. මාත්‍රා හතරෙන් හතරට. හරියටම මාත්‍රා හතරෙන් හතරට ඉස්සෙල්ලා අල්ලන්න එපා. කෝකෙල්ල. ඉන්න බලාගෙන ඉන්නවා. ඇයි සනීප නැතුවද? සුතිය අල්ලනවා යටින්. මට අසනීපයක් නැහැ. කලබල කරන්න එපා, ටක් ගාලා ගනින්. නැත්තම් කෙල්ල අප්සෙට් වෙනවා. අරුව කියනවා අපිට ඉස්සෙල්ල සින්දුව. මේ හරකෙක් වෙන්න එපා. ඔය හරක් බලන සද්දේ කෙල්ලෙක් තියා යකෙක්වත් කැමති වෙන්නේ නැහැ. මේ අල්ලපන් උඹට මේ මාත්‍රා ගන්න බෑ. අල්ලපන් තුනෙන් තුනට. හරි ඔන්න අල්ලපන්. අවමමේ අවමමේ ඔය බෲස්ලි ගේ සද්දයක් උඹට මේක හරියන්නේ නැහැ. වරින් යන්න ඇතුළට. ඒ නැද්ද මේ තටමනව හුස්ම වැටෙන්නේ නැතුව යන්න නැගිටලා යන්න යහන්. ආරයිට අම්බ ගේම බාලා. හරි. ඔනල් දුබායි හුවායි ආයි වයි. ස්ටොප්. මොකක්ද මේ සද්දේ? අපි ගිහින් බලමු. ඩැඩි, යාළුව දෙන්නෙක් ඩැඩි. යම්ලොක් කියන කන්ට්‍රි එකෙන්. යම්ලොක්? ඔය නයිස් බ්ලොක්. එහෙම රටක් මං අහලා නැහැ. ලෝකේ අහපු නැති රටවල් ඕන තරම් තියෙනවා මිස්ටර්. ඔය ලෝකේ බූලි තියෙන්නේ. ඒ බූලි යටපැත්තේ තමයි ඔය යම් බ්ලොක් එක තියෙන්නේ. ඒක බලන්න ඕන නම් බෝලේ අනිත් පැත්තට කරවලා බලන්න ඕන. එතකොට ඔය යට තමයි තියෙන්නේ යම් බ්ලොක් එක. මේ මිස්ටර්, මමත් මේ ලෝකේ පෙරලලා කාලා වතුර බීපු මිනිහෙක්. දරුණාද? අපි දෙමෙ තමයි යම් ලෝකෙ පෙරලලා කාලා තියෙන්නේ. නමුත් වතුර බීලා නැහැ. මේ ඔන්න ඕක ඔබ බං. මෙතන මේ ඔන්න මේක තමයි යම් ලොක් වල සිස්ටම් එක. ඕගොල්ලෝ ලොක් වෙන්නේ අපි තෑගි දෙන්නේ මමල. නයිනගේ බර්ත් එකක් කියලා මතක වුණානේ. මගේ නම ඔයාට පැට ලොක් එක. මේ එක යතුර අරගන්න. මේ රෙක්ස් අපි අදින්න අස්ස දෙන්නේ. මොකද වැඩ පෙන්වා වැඩි කියන්නේ? අයි මං තැනේ හැටින්න බං අනේ උඹ මොන කිහිම් මල කරත් බං තෑගි මැව්වේ. මැඩම්ට අපි තෑගි ගෙනාවේ නෑන බං. ඒකන අපි මැව්වේ. යම් ලෝක කියලා රටක් නැහැදුව. අපි නොදන්න රටවල් කොච්චර තියෙනවද ඩැඩි? දුව මේ සමාජ සේවය කරනවායි කියලා මට තේරෙන හැටියට ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ. බලන්න අර කලබල ඇති වුණ වෙලාවේ අර රණරාජලා ගියානේ. I'm sorry to say this daddy. අපි ජීවත් වෙන්නේ මිනිසුත් එක්කනේ. පොඩ්ඩක් ඉවසමු. මං හිතන්නේ දුවට මං මූණවට වැඩිය නිදහස දුන්නයි කියලා. ජෝනි මාටියයි අර පංච කල්යاني කහ කැල්ලගෙන මුකුත් කිව්වේ නැහැ. ඕකනේ බොල. මට තියෙන එකම සතුට. අර නළුවෙක් ඉන්නේ සල්මන් ඛාන් කියලා. තූ. ඒ මොකද බොල? වල් කාපු කරවින්ද කැල්ලක් කුකුරට ආවා. ඒක වගේ විස්මාරු කරගෙන කෙල්ල බලන්න යමු.
කෙල්ලේකට සතුටුයි. හැබැයි එකතකට කෙල්ලේම කිව්වට බෙස්මාරු කරාම ඔබතුමා ඒ ලෝකේ හිටපු චාලි චැප්ලින් වගේ වෙයිද දන්න? රොනි ලිච් වගේ වෙයිද දන්න? චාලි චැප්ලින් කියන්නේ හැන්සම් කොල්ලෙක්ද? එයාගේ නම් ඉතින් පොඩි කොමඩි ගතියක් තියෙනවා. රොනි ලිච් කියන නම් අර පොඩි මෝඩ ගතියක් තියෙනවා. කොමඩි ගතිය? ඌන් මෙහෙ ආවේ නැත්තේ? ඉන්නේ ඉන්නේ. ඇයි? කලාකාරයෝ ගායකයෝ අපායේ ඉන්නේ. ඒගොල්ලෝ ජනතාව සතුටු කරන කට්ටියනේ. ඉතින් මෙන්න දිව්‍ය ලෝකේ. දේශපාලන කරන කලාකරුවන් සමහරට මෙහෙයි. ඕ එහෙමයි. දේවයන් වහන්සේ මේක ඇහුවට කමක් නැද්ද? මොකක් මෙච්චර ලස්සන. මේ යම දේවියක් ඉඳගෙන මොන මගුලකටද මේ නරලෝකෙන් ගෑණියෙක් ගෙන්නේ? මහාසෙනෙවි. මේ දේවිය ලස්සන තමයි. නමුත් ඉතින් අවුරුදු 200ක් එකට හිටියනේ බං. අනිතික කට හොඳ නැහැ. කට නම් හොඳම නැහැ. ඔය කට වංගෙට දාලා කොටන්න තිබුණා නම් මං කොටනවා. ඇත්තමයි. තවත් එක රජුරුවන්ට පොඩි චේන්ජ් එකක් තියෙන්න ඉබේ. හොඳයි. මාසිනිටත් හොඳ නැද්ද? මාසිනිටත් බලමුකෝ. මතක තියාගනි. අපි දෙන්නම ආදරය කරන්නේ යමරාජාට ආйти වස්තු. හරිද? අපි කියමු කෙල්ල අතුරු දාන උනාගේ. හරි. ගණි කෝල් එකක්. හරි. ගණි කෝල් එකක්. ඉස්විකදාවන්. ගන්න ගන්න හිටපන්. කාගෙන් හරි අම්මා කියලා හොයන්නද බං? මේ මල්ලි. ආ? මේ මේ හරි යමරජ කම්පැනි කියලා එකක් තියෙනවාද? යමරජ කම්පැනි? ඔව්. ඒක ඇත්තේ යමලෝකණියක් කියලා. මේ දෙන්නත් එක්ක මෙහෙට ගියා නම් හරිනේ. ඔව්. අපි මේ හේ අනගමන් තමයි. අපි විතරක් නෙමෙයි කවදරි උඹත් එහෙ යනවනේ. යමලෝකේ. බලහන්කො මුංගෙල් දෙයක් ඇහුවා මුංගේ කටේ සැර. බලපං උගේ හැටි හරියට ඇල්පෙනිත්තක් වගේ. උඹ දන්නද? මේ තුන් ලෝකේ කිසිම දෙයක් ගෑනි ඩොරෙන් කරන්න බෑ. තුන් ලෝක කියන්නේ අපේක නෙමෙයිනේ. නෑවන් තුන් ලෝකේ කියලා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු කොහොමද? ඉතින් මේක යම රජුරංග වැඩේ යම දේවිට අහු වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු කොහොමද? අනේ දේවියනේ අහු වේවා. යම ගෑන් අහු වේවා. යමේ අන්නමන්ද වේවා නන්දාතර වේවා. මගේ චෝන් මදන් ගෑනු දෙන දුවමු මගේ මාටි වරින් යක් ටින් යම යට ඉස්සලා අපි ඔහු වෙන්න යන්න ඕන කොහොමද මෙන්නම මාටි නෙමෙයි මාටි කියන්නේ ගනුරට අන්න එනවා මේ මාටි මාටි අනේ ටින් කොමේ ගොල්ල අනේ ටින් අනේ ඒ ජෝන් අපිට මේම කරන්නේ අනේ මාටි කොයා මට මෙහෙම කරන්නේ ඒයෝ යා මාව දාලා ගියේ මට සල්ලි වලින් වැඩක් නෑ මාටි මට ඕනි ඔයා අනේ ජෝන් මටත් ඔයා ඕනේ යක්මු චෝමා සල්ලි තෝනනේ බං මාටි ඔයා තෝන සල්ලි තෝන ඔව් සල්ලි තෝනේ ජෝන් අනේ සල්ලි මිටියකුත් තරම් මාව බලලා යන්න එන්නකෝ බලව මම කල්පනා කරනක හරි මට ප්‍රශ්න තියෙනවා උඹ මොකද ඒක හරි අසාධාරණයි දැන් රජවරු විතරද කල්පනා කරන්නේ යකෝ මාසිනිල කල්පනා කරන්නේ නැද්ද ඇත්තටම මම කල්පනා කරෙත් ඔබතුමා ගැන අර කහා කෑල්ලේ ප්‍රශ්න මතුවෙලා මොකක් හරි කේස් එකක් පත්තු වෙයි කියලා මම මේ බයෙන් බලව මම යම රජුරු මට බලේ තියෙන ඕන දෙයක් කරන්න මගේ රාජධානී උඹ මොකද කෑගන්නේ කෑගන්නේ කියන්නේ මම මේ අන්න යම දේවී එනවා මං යනවා උඹ මොකද බං ඔච්චර ගෑනුන්ට බය හිටම ගෑනුන්ට බය නෙමෙයි ඉස්සරහට වෙන්න තියෙන නස්පැත්තියටයි බය නස්පැත්තිය ඒ කිව්වේ මේ මේ නස්පැත්තියට ඉස්සෙල්ලා උඹේ නස්පැත්තිය නවත්තගනි නිට්ටාවට සුව කරන්න බලයක් ඇත්තෙම නැද්ද බං දැන් මේකයි මේක නම් ඉතින් නිට්ටාවටම සුව කරගන්න පුළුවන් අන්න අරක තමයි නිට්ටාවට සුව කරගන්න බැරි අනේ අම්මෝ අයියෝ යමරජතුමනි දේවිය මෑතක ඉඳන් ඔබතුමාට මාව රුස්සන්නේ නැ නේද ඔබතුමාට මාව රුස්සන්නේ නැ මම කල්පනා කරේ නරලව පුංචි දරුවන් පිටවර කරලා මරල මෙහෙන උන්ට කටුයින් බුල් ගහේ නගල ලෝධිය කටේ වක් කරලා ඊ දඬුව මට මදි මං කල්පනා කරේ ඊට වැඩිය දරුණු දඬුවමක් දෙන්න ඒක බොරුවක් වෙන්න බැරිද? බොරුවක්ද? මේ දේවිය මට මේ වෙලාවට කටට එනවා. මට මේ ප්‍රශ්න තියෙන අස්සේ ඔයත් ඇවිල්ලා දේවිය ගානවා. මොන කර්මයක්ද මන් දන්නේ මේක? ඔයාට කතා කරාට වැඩිය හොඳයි අර කටුයින් බුල් ගහේ කට ඇතිල්ලුවාන.
මයනවායන් රාජතුමනි ඔබ යම රජ වුණාට මතක තියාගන්න මං ගැහණියක් විත්තිය ජෝන් මෝඩි මේ දින කොහෙ ගියාද මාතක තරහ වෙලාවත් දන්නේ John! John! Jihati! Me! මැඩම් කොතනද? අපි එතන. අපි එතන. දැඩි තමයිද? නෑ. ඔය දෙන්නින්ද මගෙත් එක තරහ වෙලා ගියා. එදා වෙච්ච කලබලෙට තමයි. ඊ මොකද? ඇයි මතක නැද්ද? එදා මනමාලේ ආපු දා වෙච්ච දෙයට. මොකද? මනමාලේට මං කැමති නෑ කියලා කිව්වා. ඉතින් හරිනේ හරිනේ. ඒ ආල්පාරුවට ඔයාව ගැලපෙනවද? කීපෙකුතු. ඔයාට අපි මටන මොකද වෙනවා වගේ මචං අපි කොහෙද බන්දයි යන්නේ මේ මචං මේ ඔබ එදා කිව්වා නේද අර ඉසලූණු වද තැනක් තියෙනවා කියලා යන්න ඔව් 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 අපි එතෙන් මේ කොහේ යන්නද ඔගල මේ කතා කරන්නේ කොහෙවත් යන්නේ අපේ ගෙදර යන්න කොහෙද මේ දෙන්න ලහයි ලහයි එපා වෙන්නේ හම්මේ හරියට දෙක 18 ළමිසියෝ දෙන්නෙක් වගේ එයි අපි දෙන්න 18 ළමිසියෝ වගේ ඉන්නකොට ඇසලින් අක්කට ගෙලද ඈ ආසතිනේ ළමිසියෝ දෙන්නෙක් වගේ ඉන්න අනේ මේ උඹලා දෙන්නගේ මිනිස්සු දෙන්න යවන සල්ලි වලින් මටත් රුපියල් 17000ක් පොලියට දියන්කෝ ආ ඇත්තටම මේ කොයි ලෝකෙද උඹලගේ මිනිස්සු දෙන්න ඉන්නේ අපේ මිනිස්සු මොන ලෝකෙට උඹට මොකද බං අනිතේ කවුද දැන් උඹට කිව්වේ අපේ මිනිස්සු සල්ලි වෙනවා කියලා අපිටත් ඉතින් ඕවා ආරංචි වෙනවා. අනේ මට ඕවගේ මිනිස්සු දෙන්නේ කිටියනම් මං සලකනවා නිකන් දෙවියන්ට වගේ. ඔව් ඔව්. ඒ කාලේ දෙන්නට සලකපු හින්දානේ ඉස්සෙල්ලා හිටපු එකත් වේලාසනේ මගියේ. අනේ නිකන් පලයන් ඇසිරින්ක් යන්න යනවා තමයි. අපි දැක්කනේ මිනිස්සු ඉන්න කාලේ මිනිස්සුන්ට සලකපු හැටි. දැන් මිනිස්සු ගැති වුණාම උඹලා නටන නාඩගම් මන් නොදන්නවා කියලාද හිතේ? අපි මොනවද කරපු නාඩගම්? ආ ඕ මේක ඉර බලන්න. අපි හැදෙනකොට මිගික ඇහි කටුවයිනවා වගේ. මට කුන් දෙන්න හම්බුනොත් එම මන්තිගාන උඹලා දෙන්නගේම පාටාන්තරේ. දැනුත් මේ කොහෙ හරි යන්නේ මේ? තනාවතේක නේද? කදුම කිව්වේ සෝම ගහපම් මේකට ගහපම් බල හිතුවද මම මේ නිකන් පැටලෙනවා කියලා වේපන් සැතුව පැටලෙන්නේ ගහපම් ගහපම් සින්නක්කේ අන්න උඹට සෝම් පාලය කතා කරනවා අර අර සෝමේ ඔය නට
ගොල්ලා පොඩි. හලෝ. මම යමරජ. යමරජ. ස්පීකර් දාපන්. හලෝ රජතුමනි. හකිස්. මම බිදාවගේ. පිනසේද. උඹලට වැඩක් නැහැ නේ එකෙන්. උඹලා දෙන්න මොකද කරන්නේ? නා නදනෝ ගෙවක් නා නදනෝ රජමණි අද සේන සුරාදනේ මේ මේ නාණ්ඩ යන නාපිය නාපිය නැත්තම් ගඳයි නාණ්ඩ නැත්තම් ගඳයි මොකද කරන්නේ නානවාස හා රජතුමනි මේ මං කියපු රාජකාරිය හරියට කරාද නැත්තම් මං ඔහෙට එනවා මේ මෙහෙ එනවලු හොයාගෙන හොයාගෙන මෙහෙ එනවා මෙහා ඔත් වැඩේ කරනවා බං උඹ මෙහෙම කරපන් උඹ කියපන් මේ නාය යනවා කියපන් හා ගම්මතුර කියපන් හරි කිනි ගන්නවා කියපන් ඒකින්ද මේ එන්න එපා කියපන් රජතුමනි ආයේ ගම්මතුර රව වෙලා ගිනි ගන්නවා මේ එන්න එපා ඒක ප්‍රශ්නයක් ආය කොහමද යකෝ ගම්මතුරට ගිනි ගන්නෙ මේ ජෝන් මාටින් මාත් එක්ක සෙල්ලම් කරන්න එපා මං කියපු රාජකාරියම් වල හරියට ඉෂ්ට කරේ නැත්තම් දින උල කියපන් ඕක හරි මම මම හරි තිබ්බා තිබද තෝත් යන්න වටින්නේ යකෝ මං කියපු විදිහට කිව්වා නම් යමයා බය වෙලා මේ පැත්ත පලා දෙන්නේ දැන් තුගේ මුලියේ පෙගෙන තෝ දැන් ගිහලා නාපි ඒ වුණාට උඹ ගඳයි මම නාපු එහෙමද උඹ ගඳයි නාපන් එහෙමද සැපනේ සංසාරේ සැපනේ සංසාරේ වුණාට උඹ ගඳයි නාපන් ඇත්තටම නයනි මිස් ඔයා මේක ලස්සනට ඇඳගෙන අපිට නම් මෙහෙම තුරුල් වෙලා අපිට මෙහෙම ඇවිදින්න නැත්නම් මොන තරම් සුන්දරද ආ උයි අපිට මෙහෙම මෙහෙම යන්න පුළුවන් කකුලෝ වගේ ආ ආ නයින මැඩම් හා නයින මැඩම් මෙන්න ඌරුමිය බැනලා ගාමරේට මොකද යකෝ මට ඌරුමිය කිව්වේ යකෝ ඌරුමිය කිව්වේ නයින මැනෙන්න ඌරුමිය කිව්වම ඉක්මනට කාමරේට දුවගෙන එනවනේ යකෝ කාමරේට ආව මාව අහුවෙනානේ බං යකෝ තෝ කොච්චර වැරදි වැරද්ද කරේ ස්ත්‍රීගේ කාමරේට රින්ග් ඔෆ් එක ඉවසීම වැරදි මාර්ගය ගියා බං හනේ සපනේ සංසාරේ ඔයා බය වෙන්න එපා බබු මං ඔයාව හොඳට තනක් බලේ යවන්න හරිය ප්‍රියංකර ප්‍රියංකර එනවා ප්‍රියංකර මම යනවා හැටිවත්තේ මොන්ටිසෝරියක් විවෘත කරන්න කවුරු හරි උදව් ඉල්ලගෙන ආවොත් හවසට එන්න කියලා මට හිතෙන්නේ ළඟදිම ජන්තිල්ලයි වගේ මාන්ත්‍රී කෙනෙකුටවත් නෑනේ අපේ මැඩම්ට තියෙන වැඩ අයියෝ සිස ප්ලීස් ස්කූටි යන්න එපා කැබ් එකක් කෝල් කරන්න ආ ඉවරයි ලොකු බොස්ට කිව්වා නම් 7 series බෙන්ස් එකක් ගන්න ඕන වාට ෂුවර් එකටම සැප වාහන මොකටද සමාජ සේවය කියන්නේ දේව කාර්යය ඒක හැමෝටම කරන්න බෑ ඒක හැමෝටම පිළිටන්නෙත් නෑ මම යනවා ආ අමතකුණා කියන්න අර මහත්තුරු දෙන්න තාම නිදි ඇති නැගිට්ටම් මොන හරි ඉල්ලුවොත් ඕන දෙයක් දෙන්න දෙන්න ඕනේ වහා I go on.
සියලුම දෙනාට සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ අද දවසේ මේ ප්‍රදේශවාසී සියලුම දෙනාට ඉතාමත්ම සුබ දවසක්. මොකද නිවන්ති ටීචර් ගොඩාක් මහන්සි වෙනවා මේ ප්‍රදේශයේ දුවා මරතුමනි, ඔව් මට දෙයක් දැනගැනීමට අවසර. මොකද්ද මේ? මොකද්ද මේ බිල්? මේක මගේ නාණිය හැටියට 20ක්. නොමැති බෙරේ වාගේ මාලේ නැතිව ගෙලක් වාගේ කාලේ නරක් වෙලා අපගේ කාලේ වැටුණා ආයි පාරේ ආයනම් සැපක් නැතිව ලෝකේ ඉන්නට නම් ඉතන්නවත් බෑනේ දෙවියන්ට කියලා හරිනෝනේ වාසනාව හොයා ගන්න ඕනේ නැත්තේ නැන්දි පොන්නත්තේ මාමේ ඉන්නත්තේ බෑනේ නින්නක් නැ නෝනේ අපි ගෙදර ගියොත් අඹුහා දරුද නැති අනේ අපි මග හිටියොත් මේ මහ පාරේ නැති අන්නරේ ලබා ගන්න ඕනෑ මේ උට යෑමේ ඒකයි මේ කියන්නේ වැඳ වැඳ අපේ මහතුරුනේ දරු කැල ගෙයි පිරිලා දුසි මට වැඩි ගහන්නේ පවුලුත් තව තරුණයි අසන්න දෙන්න සොඳිනේ ඔබ හට පාර ගන්න වෙනවා ඒ මුළු කරුමේ කන්න බොන්න උන්ට දෙන්න මෙහෙම අපට බෑ මාමේ ගෝලේ නොමැති බෝලේ වාගේ සාලේ නොමැති ගෙදර වාගේ මිතුලේ හැදුන වලක් වාගේ කාලේ නරක් වෙලා අපගේ කිවේ නම් මේක හොඳම කාලේ ඊන නම් දුටුව නොයෙක් කාලේ අපි දැන් බැඳලා වගේ ගාලේ පිටක් වෙන්නකො පුදුරාලේ යන්නත් බෑ නැන්දේ ඉන්නත් බෑ මාමේ උඩ බිම නෑ මෑනේ පිට වෙන්න නෝනේ වැඩ ඇති මැන්නිකේ බලන්නකො වෙච්ච වැඩි චුත උනේ වැරදි තැනට අම පමගේ සුදු මහමේ යන තැන හොයලා දෙන්න ආය අපට උට යෑමේ ඒකයි මේ කියන්නේ අයියේ අක්කෙන් මුතුලඳුනේ යම රජු අපිව කාවි කටු විබුලෙච්ච යවාවි ලෝජිය හැලිය ජමල කියතෙන් අපි කපා
pore damma vage ata pay katala da pare inne unnot ata ata apata davi botale khanda gila lavage agule yadura naduwa vage magule joduwa na vage ugule denna vetunaaye වටුමේ අපි නරක තැනක වාගේ ඒකයි මේ කරදර ආයේ උදව් වෙන්න අපට දීලා සහනේ අපි හරි අහිංසකයි නෝනේ බොරු කරන්න බෑනේ ඇත්තම හරි නෑනේ කන්න බොන්න ඕනේ චුත වෙන්නයි ඕනේ මේ නවලෝක ඇඳුන්න අපිට නම් සෙට් උනා යම දේවී මෙහාට આવුත් මේ යම දේවී අඳින ඇඳුම් වැඩක් නැහැ නරලෝකෙනි මේ ඇඳුම් අඳින්නේ ගැහැණු ළමයි ඒවනේ ඇඳුම් කියන්නේ මට පොඩි සැකයක් තියෙනවා ඔය යක්ෂණී එයි කියලා පස්සේ ඔය යක්ෂණී අයියෝ යම දේවී නරලෝකෙට එන්න මතක උනේ මං දාපු පානියට ඒකනේ මේ වෝකි ඩෝකිය දුන්නේ මං මේ තෝමගේ මිනිහා මගේ කීමට අවනත වෙයි කියලා मांगने वस्तु है ती यमकाल है यमकाल है यहाँ डेंजर अब जरूर तुम्हें नहीं नारे लोके पूरा सरिसरण नट मट्टा बाले दिनू यमा राजू तुम्हारा गेन नहीं ना ये नारा अंगना वो मट्टा पेन मानू एक ही के नामा मट्टा किया नू बुधवार Jamalu dah ya, kembali bertemu ya, kau jiru ya. Apa seru tu ni ni? Eki ki nama nilai ni. Ima temu macam ni, nai ni kira lah. Oh, betul betul orang tu ya. ඕසත්තනක සමාජ සේවිකාවක් කේකේ එකට හැමෝම කැමති වරලතු බැලලු දරවට අවසරොතු වියනේ ඕර නිල් නයිනි රජතුමනි දෙවියන් වහන්සේ යම රජතුමනි මොකක්ද බං මම බය වෙච්ච හැටි ඔබ මෙතෙන්ට මෙතෙන්ට ඇවිල්ලා නහය හොරන් ඔබ සුනිය කෑවනි මගේ අවදි කරන්නේ මං එම ගලේ මේ මාසෙන්නේ මේ පළපඟ ජෝඩු ජෝඩු පදාගෙන ඉන්න සැප දෙවෙනොත් හෑ ඔය කටු දෙපැත්ත පොඩ්ඩක් විතර පීඩ ගත්තා වගේ හොඳ ඔව් යන් නංගිගේ නම මොකක්ද මම පබ ආ නිකම්ම පබද නෑ පබ සරා ආ සරාගේ නංගි පබ කවුද ඇයිම හොඬ සරාව දන්නේ නැද්ද ආ කොණ්ඩ තරගෙන නැගීද? නෑ අයියෝ, පබසරා. පබසරා. කේන්ද ගන්න එපා තේක තියනවා. පබසරා. සපනේ සංසාරේ. ඒ උල්කා පාතයක් නේද? නෑ බං උල්කා තරුපු. කතා කරපංකො. ඒ උඹ කිවෝලි සෝබා ධර්මයේ මැවිල්ල මට නම් දැන් කැසිල්ල වගේ ඇයි ඇයි උඹට කැසිල්ල ඒක ඒක සෝබා ධර්මයේ දීපන් හරි හරි දැන් මරතන එකට ගිහිල්ලා වගේ අපි ආවේ නයිනිව හම්බෙන්න මැඩම් එක දුවන්න ලෑස්තිලා වගේ අනේ නයින්ට ඉක්මනට එන්න කියන්නකෝ එහෙම නෙමෙයි අපි හරි පරිත්‍යාගසේවි හරිද බමුද තේක बोंडे अभी है माय देन
පරිත්‍යාගශීලීද? ඒක උඹ ගාම තියාගන්න. ඒක දීපන්. නෑනි මඩම්ට කියමුද? මං යනවා. නෑ මං යනවා. නෑ මං යනවා. නෑ මං යනවා. මේ උඹ දෙක ඔබ දෙක ගනි. මම යනවා. දැන් බලගන්න. ඕකද මේකද? පිටවක්. Good morning, madam. Morning. Madam, මොකද කෙලි දිරි ගන්නෙ? නයි කුඹි ගාලද? නෑ, මගේ මේ කකුළු ලොකු වෙලා. ආ. අර යාළුව බලා ඉන්නවා මැඩම් මෙනකන් ජොගින් කරන්න. අද නම් ජොගින් කරන්න බැරි වෙයි. මේ මේ අපි මැඩම් එක රට වටේම හරි දුවන්න කැමති. ඒ අලත් බලා ඉන්නවා. මොකද මේ වෙලා තියෙන්නේ? මේ මෙතනද? මේ මෙතන. මේ. ආ. මුදු මැදේ. උඩ ඉන්න බලන්න. කොයි යකිල්ලද? මෙතෙන්ද පටන් ගන්න? හොලවන්න බෑ. ආ. ආ. බලන්නානි මට තීත් නෑ. මැඩමුත් නෑ. ගීගත් නෑ. සි මී. නැවත හස්තිය පෙර තිබූ ස්ථානෙටම ස්ථානගත කරන්න. ඔයානම් මාරු ශෝකනේ. අයියෝ ජෝ හිමි. එතකොට මේ මෙතන මේ උඩ ඉන පල්ලෙට අඩුවල යන. හරි. දැන් ටිකක් අනේම. එතකොට මම මෙතන මේ බලන ආරෙ උඩට හොම අල්ලගෙන යන්නත් පොළො. නෑ නෑ. ඒ වරට මට හිතෙනවා මෙතන ඉන්නේ හරි අමාරුයි කියලා. ඔන්න අඩුවල යයි. හරි අමාරුයි ඉන්නේ කියලා තේරෙනවා. ඒකයි හොඳට තේරෙනවා. ඒ අල්ලනකොට තේරෙනවා. මැනම් මේ ලොරිය කැපුණා ගේට්වේ. ගිහින් බලන්න. බලන්න. යන්න. මොන ලොරිය? මේ මාට යන්නේ අර. ඒ නගරම් අම්මේ. නගරම්. අම්. ඉතකන්. ඔහොම ඉතකන්. මේ මාටිය. මොකද්ද උඹට උනේ? මට සිහිය නැතුව ගියා මං. ඇයි? ඒ තෝ මට නොකිය නෑනේ කකුල අත ගෑවේ යකෝ උලුකුවක් ඇද්දේ දැන් තුට සනීපද නෑනේට නම් සනීපයි ඔන්න ආයි මසී නැති එකනේ නෝ ඔන්න මන් නෑනේගේ ආයි උලුකුව දිනවා මට 100 දිනවා යකෝ 100 දිනවා මට ඔගේ 100 නැති කරනවා කරව නැති කරනවා 100 එන්නපා 100 එන්නපා අයියෝ දෙන්නේ ඔබට සිවරනවා ආයි 100 නැති වෙන්නද යන්න කියලා කියපන් මැඩම් අපේ සමිතියේ ඉන්නවා නම් අපිට තවත් සමාජිකයෝ වැඩි වෙනවා. ඒක අපිට ලොකු හයියක්. මං හිතන්නේ ඒක ඕගොල්ලම කරගෙන යන්න. මරණාධාරය කියන්නේ ලොකු මනුසත්කාරයක්. මුන් දෙන්නා හින්දා අපිට අද මැඩම් එක ජොකින් යන හම්බෙන්නේ නැහැ. වේ. ඉතින් මුන් දෙන්නට අපි දෙමුද හොඳ වැඩ. කමක් නැහැ. මම ඔයගොල්ලෝ මොන හරි බොන්න හදන් ඉන්නම්කෝ. අද මගේ අතින්ම තමයි ඔයගොල්ලෝ බීම හදලා දෙන්නේ. මොකද වැඩට ඉන්න දෙන්නම මාකට් ගිහිල්ලා. මැඩම් හින්දා උඹට මේ අපි දෙන්න ආපු මගලවත් මතකද කියපන්කෝ. හරි උඹට මතකද? උඹට මතකද? මේ ඉතින් උඹට මතකද කිය මං? හරි මට මතක නැහැ. ඉතින් මටත් මතක නැහැ. ඇයි නෑ මං? හරි වරේ වරේ ඇතුළට යන්න මොකද වෙන්නේ කියලා බලන්න. නහඬ. මරණාධාර සංගමෙන් කිව්වනේ. ඔව්. මං ආන්න මයිදියේ. මේ ළඟදි මැරිච්ච පබ්ලිස්ටයි ගුණපාලටයි තම්සල හරියට මරණාධාරය ගෙවලා නැහැ. දෙන්න සමාජික මුදල් දුන්නේ නැහැ. ඒ හින්දා ගෙව්වේ නැහැ. මාතේල කවුද? අපේ මරණදාර සමිතියේ බැඳින්නද? ඔව් ඔව්. ඕකට බැඳලා වැඩ තියනවද? මරණට පස්සේ සම්සල්ලා හරියට මරණදාර ගෙවන්නේ නැහනේ. ඈ? ඉතින් මුදල් ගෙවන්න බැඳෙන්න එපයි මහත්තයෝ. ඒක හින්දා අපි ඉස්සෙල්ලා සමිතියට බැඳිලා ඉමු. බැඳිලා ඉන්න. මල පැනලා ඉන්නේ සමිතියට බැඳෙන්නලු. ඈ? මගුලක් බැඳෙනවා මේ.
අපි මේ මැරිච්ච දෙන්නගේ අවතාර දෙක අවතාර තොපි මෙච්චර කාලෙකට එකතු කරගත් සියලුම මරණාධාර මුදල් අපිට දැන් ගෙවපියව් මරණාධාර ගෙවන්න පුප්පතේ සතයක්වත් නැහැ පුතේ නැත්තම් අතේ තියාගනියව් අතෙත් අතෙත් තොපි හිඟා කන්න දාව හිනාව හිනාව යටින් ගනි මොකක් හිට බල්ලා ඉනාව අමතක වුණා. තොපි හිගා කන්න දාවි කියපන්. තොපි එහෙනම් වඩික පටුන නටපන්. වඩික නම් දන්නේ. වඩික දන්නේ. වඩික දන්නේ නැතම් පටුන නටපිය. පටුන දන්නේ. ඒ දෙකම දන්නේ නැහැ. එහෙනම් තොපි තියෙන මොනව හරි දාගෙන නටපල්. ඒ දෙක නටපල්ල. ජෝන් මාටින් මෙහෙනවා ඊ මැඩම් කතා කරනවා ආයෙනම් වරින් වරින් යන්න අනේ සාමි මොනව හරි කරලා අපිට අපේ මහත්තුරු දෙන්න ගෙනත් දෙන්න 33 කෝටියක් දෙවිවරුන්ට බාර වෙන්නයි අපි ආවේ සාමි 33 කෝටියක් දෙවිවරුන්ට 33 කෝටියක් දෙවිවරුන්ට බාර වෙනව නම් මගේ ගාන වැඩි 33 කෝටියක් නේ රුපියල් 50,000ක් විතර එනවා ඒක ගානක් නෑ නේද පත්ම අපිට ඕනේ පොල් ගහන්න මේක ටිකක් බරපතල වැඩක්. 33 කෝටියක් දෙවි දේවතාවරුන්ට මේ වැඩේ බාර දෙනවා කියලා කියන්නේ වැඩේ කිරි ගහට එන්න වගේ. එළ කිරි වගේ වැඩේ. හැබැයි ටිකක් වියදම සැරයි. වියදම සැරයි. ඕ. මහතුරු දෙන්න ගිනල්ලා දෙනවනම් වියදම සැර වුණාට කමන්නේ සාමි. පුල් ගහමු. හැබැයි දෙයන්ට ආරාධනා කරයි පස්සේ වැඩේ නොකෙරුණොත් ඕ දෙයියෝ උදහස් වෙන්නේ මට වැඩේ කෙරෙනවනේ මේ කෙරෙනවා ආරාධනා කරන්න පොල් ගහමු දිස්තුන් කෝටිය දෙවිවරු සිහි කරන් ඉන්න හොඳයි සහතු දෙයියන් සිහි කරගන්න ඒක මාර පොල් ගෙහිලක් නේ සාමි දරුවා තිස්තුන් කෝටිය දෙවිදේවතාවුන්ට එක එක කිසි පොල් ගහුවත් මාස දෙකකට වැඩි යනවා දරුවා තේරුණාද පොල් ගැසී යුතුයි තිස්තුන් කෝටියක් පොල් බුදු අම්මෝ මොකක් මන් දැන් මේ වැඩේ දෙයියන්ට බාර දීලා තියෙන්නේ හොඳද තේරුණාද මන් දෙයියන්ගෙන් ඩිස්කවුන්ට් එකක් කරන් දෙන්නම් පොල් වලට මේ වැඩේ කරන්න ඕන මේ රටේම තියෙන පොල් ගැහුවා 33 කෝටියක් කොහෙන්ද හොයන්නේ සාමි? අනේ අපිට කමා කර මැනවි. ඒකනම් කරන්න බෑ. බේබේ සාමි බේ කීයටවත් කරන්න බෑ. එහෙම කියලා පුළුවන්ද? දැන් මේ වැඩේ දෙයියන්ට බාර දීලා තියන්නේ. දේ උදාහරණ ලක් වෙන්නේ මම. තේරුණාද? මේ වැඩේ කරන්න ඕනේ. කරන්න ඕනේ. බේබේ සාමි කීයටවත් කරන්න බෑ. අපි 33 කෝටියක් පොල් ගැහුවට පස්සේ රටේ මිනිස්සුන්ට කන්න පොල් නැති වුණාම
අපිට මේ මිනිස්සු ගල් ගහලා මරන්නේ. දේව උදහසට ලක් වෙන්න කලින් දුවපන්. සෝම දුවපන්. දුවපන් සෝම. එහෙම කරන්න පුළන්ද? යකෝ දේව උදහසට ලක් වෙන්න මම ඔහෙට පල්ලා. ඔහෙට පල්ලා. යම ලෝකෙ මේ වගේ එළියව නම් මං උල තියනවා. කවුද මේ තැනේ මලකෝලා? මහා සෙනවි. මේ රජ කැලේ දාන්න එපා. සාමාන්‍ය විදියට ඉන්න. ඒ මොකද? මේ රජවරුන්ට අපලයි. හරි. මේ නරය. මොන වර්ගයට අයිති නරෙක්ද? මෙයා මේ මං හිතන්නේ තාල වර්ගයට අයත් නරෙක්. තාල වර්ග. ගෑණියෙක්ද පිරිමියෙක්ද ඩ්‍රයිවර් කෝ කාර් එකේ අනේ අපොයි ඇඟේ. මාසෙනොයි. ඔය සින්දු අපේ යම ලෝකෙ තිබ්බද? යම ලෝකෙ නම් තිබුණේ නැහැ. මේ ඔය සාමාන්‍යයෙන් FM චැනල් වල නිවේදක නිවේදිකාව. ඔව්. හොඳ වචනද නරක වචනද කියන්නේ කියලා මම ඔක්කොම එහෙ යනවනේ. ඔව්. මහසනවි. මේ ලන්දන් නිකන් අමුතු විදියකටනේ කතා කරන්නේ. මට නිකන් හිත ඇදලා ගියා. කාර කතාව. ඔය ලම්බක් නෑ අයියෝ. ලම්බක් පියලන්ට හනිමි වවඩන්නේ. මේ අපි අපිට මේ අපි පංච කල්යාණයක් හොයනවානේ. පංච කල්යාණයක්. පංච කල්යාණයක්. ඕ මම කහ කැලක් වගේ ගෑණි කොයන් කොහෙද ඉන්නේ මේ කමන්නේ මං වලට උදව් කරන්නම්කෝ ආ ලොකු දෙයක් එන්න යන්න එන්න යන් ඇයිද කලබල අහක බල බල පොඩක් ඉන්න ලොකු බොසුත් නෑ ඔච්චරයින් තට්ටු කරන්නේ කවුද එන්න 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 ආ නයිනි මැඩම් ඉන්නවද? ඉන්නවද? ඉන්නවා අයියේ. ඉන්නවා. එහෙනම් ගිහලා එන්න කියනවා. පොඩක් ඉන්නයි. මම කියන්නම්. හේ. මොකද උමනා? අපි මේ ආවේ පුංචි ආධාරයක් ඉල්ලගන්න. පුංචි ආධාරයක් දීලා ඉවරයි. ලොකු ආධාරයක් දීලා ඉවරයි. දැන් අපිට තමයි ආධාර ඕනෙ වෙලා තියෙන්නේ. ඇයි මොකද? ඕනනම් මරණාධාර සමිතියක් තියෙනවා එහා පැත්තේ. ඒකෙන් ඕනනම් උඹලට ආධාර ඉල්ලලා දෙන්න පුළුවන්. මොනවාද කාරණා? මේකයි මැඩම්. අපි මේ ආවේ. මාටි! ஏ மேல வரல 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 වික්‍රම බාහු කොහමද මැඩේ එන්න මහත්තයා ආදරෙන් සාදරෙන් පිළිගන්න එන්න මැඩම් හොඳයි නේ අලුත් කස්ටමර්ස්ලා දෙන්නේ මේ මහතුරුන්ට කහ කෑලි ඕනන් කහ කෑලි කහ කෑලි සුදු කෑලි රතු කෑලි කළු කෑලි අපි දෙන්නම් කිරි කෑලි එයි කිරි කෑලි වලට බයයිද ඔයා අපෝ කිරි කෑලි නම් මට එපා මට සීනි මෙතන ලෙඩ කියන්න එපා. බොහෙත් පටන් ගත්තද නහය ඌරන්න. මම ඔබට කිව්වනේ ලෝදිය බින්දු දෙක කරන් දෙපැත්තට දාන්නයි කියලා. ඔබලා කොහෙද? වායි ගෑනුත් එක්ක නට නට ඉන්න මේසක. ඔවා කරයි ඒ. උඹේ ওই හොටු කෑලි හින්දා තමයි මගේ කහ කෑලි නැති වෙන්නේ. නුපදණි අපාය කිව්වේ. හා අපාය කිව්වේ අර සෙත් සිරි පාය උසුරු පාය වගේ අර මෙයා ඉන්න පාය පාය අපාය පාය. දෙරෙ කේතරෙ. හදිසිද? කොදෙන් ඩෙන්ටි කඩ් එක ඩෙන්ටි කඩ් හැඳුනුම් පත අයියෝ හැඳුනුම් පත සෙනේ
මොකද්ද බා හඳුනුම් පත කිය? හඳුනුම් පත කියලා කියන්නේ ඔබතුමාව හඳුනා ගන්නා පත. මෙහි තියෙන මේ පතක්. මාව? ඔ ඔ ඔ. මුළු ලෝකයම දන්නවා බං මම යමරජු කියලා. මට මොනවටද හඳුනුම් පත්? ඒ වුණාට මෙතනට ඩෙන්ටි කාඩ් එක දෙන්න වෙනවා යමරජුතුමනි. ඔව්. කොච්චර රහසිගතව කරන්න ගියත් මෙතෙන්ට නම් ඔයාගේ හඳුනුම් පත ඕනිමයි. අනේ එන්නනේ. අයියෝ අනේ මිසුනතන්නේ මිසුනතන්නේ බලපම් බං අපිට වෙච්ච දෙයක්. ගෙදර යන්නත් නැහැ. එළියට බහින විදියකුත් නැහැ. මෙහෙ ඉන්නත් නැහැ. මේ මරණ තුනක් ඇති මිනිහෙක් මඩ කෑය. මඩ නෙමේ පැණි පැණි. මොකටද ඔබ පැණි කන්නේ? මඩ කනවා මිසක් මරණ තුනක් තියෙන මිනිහෙක් පිසුදුමට. හරි හරි. දැන් බලපන් අපේ පවුල් සංස්ථාව මගේ ගෑණි වැඩ කරේ තුනී ලෑලි සංස්ථාවේ. උඹේ ගෑණි වැඩ කරේ කොහෙද? වාහනේ සංස්ථාවනේ මං. මොකද උනේ? දැන් වාහනේ සංස්ථාවයි තුනී ලෑලි සංස්ථාවයි දෙකම රජයට පවර ගත්තා. දැන් මං අහන්නේ අපි ගෑනු දෙන්නවත් රජයට පවර ගනීද? ඒක නෑ කො වෙන්න ඕන. නැත්තම් කොහමද ජීවත් වෙන්නේ? උඹ නිකන් කල්පනා කරලා බලපන්. හරි. ආ ඒක නෙමෙයි මං ප්‍රශ්නේ. දැන් යමරජුනට නායනියෝ බාර දුන්නේ නැත්තම් අපිව මරන් කනවා. ඔව්. එහෙන් යම ගෑනිනෝ අපිව මරන් කන්න. ඔව්. මොකද්ද මං කරන්නේ අපි? එනවා මැඩම් එනවා. ඔය දෙන්නට මොකද වෙලා තියෙන්නේ? මට ඇත්ත කියන්න. මුලින් ඉඳලම දෙන්න කලේ මට බොරු නේද? මේ කියන්න. නයන මැඩම් ඇත්තම කියනවා නම් දැන් තත්ත්වය ඇටියට අපේ ළමයි 21යි අපේ පවුල් 2යි නයිනි මැඩම් බාර ගන්න ඕන. එහෙම නැත්නම් යමුල කුමාරයව කසාද නැදලා මැඩම් එයත් එක්ක යන්න ඕනේ. එහෙමත් නැත්තම් කියපන් කියමන් අපි දෙන්නව බාර ගන්න ඕන. හරි හරි හරි. ඇත්තද මල කොල විකාර පිසු කියවන කොල කාර පිසු? අනේ මොකද මං උනේ කිව්වනේ. යා මගේ ඉඳගනේ වගේ එනන් ඉඳගනේ මගේ බඩ පොඩ්ඩක් බුරුල්ලා. මේ වාඩියන් කොබ. ජෝන් මාටින්. තමුල්ල දෙන්නද ජෝන් මාටින් කියන්නේ? මොන්ටරත් බාර ගන්න බෑ. ඉල්ලන් කාලා ඉන්න. කියන්න මට මොන ගේම් එකද අපි දැසි? දැන් උන්නත් එකයි මලත් එකයි සපනේ සංසාර. ගේමක් බාර දෙන්න නෙවෙයි ආවේ. මං ආවේ තමුල්ලට ගේමක් දෙන්න. මොකද මොකද මේ කරේ? තමුන් වෙන්නේ නැති නරංගනාව. තමුන්ටත් ඕනෙද මේ වගේ වෙන්න? මං කියපු කතාව තමුන්ට තේරුණාද නයිනි? අරුන් දෙන්න තමුන්වත් රවට්ටගෙන මගේ මිනිහත් රවට්ටගෙන උන්ගේ කෑනුන්වත් රවට්ටගෙන ඉන්න මානසික රෝගියෝ දෙන්නේ. ඒ දෙන්න අහිංසකයි. උඹ ලාමකයි. උන් භයානකයි. හරියට යක්කු වගේ. පබු පබු මම මාසිනේ දැක ගියාන්කෝ. මොකද්ද? මං දැක්කනේ කාකි ගල්ලලා ඉන්න. කාකි ගල්ලල? කාකිත් නෙමේ අරුන්ගේ ගල්ලලා ඉන්න උන්ගේ කාකි පහල ඉන්න. මං දැක්කම. කොහෙද? අර අපු ගෑනු තමයි ඕක කරන්න නැති ෂුවර් එකට වෙන්නේ නැති. අපි යමං. අපි මැඩම්ට කියමු. ඔන්න ඔක තියහං. අන්න ඒකයි සිද්ධ වුණේ.
අනේ බුදුන ඕනේ, අනේ සමාවෙන්න බුදුන ඕනේ. අපි දැක්කන ඕනේ සමාවෙන්න ඕනේ වර දක්ුණා නම්. හරි. ඔබට ආසය ඇති නේද සමසමව රජතුමාත් එක්ක වාඩි වෙලා ඉන්න. අන්තිමේදී ඉතින් ගෑනු පස්ස ගියාම ඔయిత වඩා තැන් වලට වැටෙනවා ලොකු ලොකු මිනිස්සු. ඈ. ඈ. සෙනෙවි. මේක කන්න හොඳ පරිප්පොහොද්දක් එහෙම තිබ්බනම් කොහොමද? මඟුලක් කතා කරන මේක හොයාගත්තේ කොච්චරම වරිනු? කන පරිප්පෝ මදිද? ජෝන් මාටින් දැම්මම යමරාජට කතා කරන්න. මේ යමරාජාට කියන්න බෑ. යමරාජා ආවොත් මැඩම් උස්සයි. මැඩම් ගල්ටික් මැඩම් කෙනෙක් ඇවිල්ලා අපි ගල් කෙරුවා. සමාවෙන්න මැඩම්. ඒකට කමක් නෑ. දැම්මම යමරාජට කතා කරන්න. මැඩම් ඔක්කොම දැනගෙන ආපු මැඩම්ද? මං සේරම දන්නවා. දැම්මම යමරාජාට කතා කරලා කියන්න මම මෙතනට ආවා එන්න කියලා. හලෝ කතා කරන්නේ? ආ ජෝන්ද? බල කොහෙද බම් මෙච්චර වෙලා හිටියේ? බලා දෙන්න හින්ද යමරජුන්ට පුස්වාන් කන්න උනානේ. කහ කැලේ ගැන? හා කහ කැලේ ගැන. කොක් කහ කැලේ හම්බුණා. අපි ගාව ඉන්නවා මේ දැන්. හරි. අපි දැන් එනවා. අම්මා. හා මේ මගේ යාළුවෝ දෙන්න ජෝන් සහ මාටින්. හලෝ ජෝන්. හලෝ. ඇංගිල් තද කරන්න එපා. කෝ මගේ කහ කැල්ල නයින්. තෙම්බිත්සා දෙන්න දාදන්න. කොහොමද මචං? වෙලාව තුන අපාය පැත්තේ ඇවිල්ලා නේද? ඕ මයි කකල්. මේක දාර දෙන්න කියපු කකල්. ඔව්. කුඩාලි වාඩි වෙන්න. ඕ. හැබැයි මට නම් පේන්නේ ඔයාගේ ස්කින් එක গোল্ডන් කල්. ඕ. Thank you. ඒ වේ ඒ. ඒ ඕගලන්ට තිබිරිසල් අපායට ආව නම් ලෝදි බිඳු දෙකක් දාගෙන ඉන්නහයට විසුද චුට්ට සෙප්නේ සංසාරි. ඕ මයි කා කැල් yellow piece very nice. සාමාන්‍ය නිරෝගී යමපල්ලෙකුට එක තැනක ඉන්න බෑ අප්පා මේවා දැක. බුත් ගියා බං බුත් ගියා ඉතින්දම so sweet like a bird cake. Yes. Oh. What are you talking about? මේ මොකද මේ? කවුද රිදම් මේක කැටුවේ? මේ මම මම යමරජතුමනි. බොත. යට වර. යට වර. යමරජතුමනි මේ මන්නම් ඔබතුමාට කියන්නේ මේ. හිටපන් හිටපන්. මොනම් හදන්නේ මේ ළමයාට හෙම්බ්‍රිස්සාවක් දෙන්න. අපි වෙදින් එක මෙහෙම ගමු. මොකද මේ තියෙන තරු 1 2 කෙලින්ම 5 6 හොටක්. මිය අප. මියාබ මෙහෙ තරුපයේ හෝටල් වලට බිල ගෙවන්න ගියාම අපිට තරු පේනවා බං. දැන් මොකද කරන්න හිතන්නේ? එහෙනම් අපි අපායේ ගමු බං. අපි අපායේ භවන් එකට නිවාඩුවක් දීලා සතියක නිවාඩුවක් දීලා අපි කකුල් කම්මඹරෙලි එබදුලි මනස. අන්නේ වගේ නරලු අන්නේ ගම පරු. අනිමෝනින් හෙල්. මුලින් නම් පටන් ගමු. බයි ත්‍රිදම් කඩන් වෙන්න එපා. අර මෙතන. මොකද මුම් මේ කතා කරන්නේ තරුපයේ හෝටලේ ගලෝ. යම පහයි වෙඩින් එකේදී අරුන් දෙන්නව ගම පේජ් බෝයිලට. ඔව්. මුන් දෙන්න කියනවා අපි දෙන්නව පේජ් බෝයිස්ලට ගන්නලු. හොඳ නැද්ද? ඊටෝ නෝ නැයි නම රූම් බෝයිස්ලට ගත්තා නම්. ඒ මොකටද? එතකොට වෙන සිද්ධිය බලා ගන්න පුළුවන් නේ. මේ වෙන සිද්ධියද? මරාගෙන කනවා වරෙන් යන්න. අයියා. යන් යන් ඉති. ඇවතියම් ඇවතියම් මුන් දෙන්න ගුවන් හර නරුවා.
බල කරපු උදව්වට බලව අමරණීය කරන්න සැප සම්පත් දෙන්න මෙහෙ වරෙල්ල අපි යන්න ගෞරවාන්විතව සලකන්න නයින මැඩම් නයින මැඩම්ගේ ඕනම දෙයකට අපිට කතා කරන්න. අපි ඕන වෙලාවක ඉන්නවා. අපි එනවා මැඩම්. Thank you. හරි. නයින මැඩම්. මොකද්ද මං අර කියපු අවවාදේ? අපිට ගරු කරලා හොඳට අපිත් එක්ක ඉන්න කිව්වා අපේ ගෑනු දෙන්නා. ආ එහෙම කිව්වද? අපිට තරවටු කරන්න කිව්වද? හදා ගමු නේද? එහෙනම් මේ පොඩ මේ ළමයා වල්ලා ගනි. ඔව් දැන්. සෝමා මරගලයි පොලිසිය කරන්නේ සෝමා මේ බලපන් සෝමා අන්න දෙනවා බොන්න දෙනවා අල්ල පොලේ ගහන දගෙන අපි කියන්නේ ඉතින් හිටින්නද අල්ල පොලේ හිතන්නද මං පිස්සෙක් කියලා ගහන හොම්බකට තලෙන්න හරියට කිව්ව ඉදිරි ජීවිතය දරු හදලා මං ඔක්කොම කරා දැන් මට වචන එන්නේ නැත් මට හඩියට හිටපො සෝමි සෝමි මොකද මොකද කිව්වේ අය මොකද යන්නේ සෝම් සාරේ